පිසු දුස්තර කෙනෙක් කතා කළා අපි කල්පනා කරා අපරාධි මේ ඉහි ගියේ කිය. ඈ එතකොට බලාපොරොත්තුනේ තේරෙන සාමින් දහසකමක් ගිහයි බලාපොරොත්තුනේ නැහැ. මොකද අපිට මෙත මේ ධර්මයේ මතුරන් දෙන්නේ නැතනේ. නැත ඇත්ත මේත් එක සාකච්ඡා කරන එකේ කිසිම තේරුමක් නැහැ. එයාට සූත්‍ර දැනුමක් නැහැ. එයාගේ හිතලුවක් තමයි එයා කියන්නේ. එයා ඉතින් මේ ඇත්ත මම කිව්වා මේ ඊට වඩා හොඳයි මහතේ පාමිසී කරගෙන එහෙම ඒ ජොබ් එක කරගෙන හිටියනම් එච්චර නින්දාවක් අපහසුතාවයක් ලැබෙන්නේ නැහැ. සමහර ප්‍රේල්කාණ චන්දිමල හඳුන බෞද්ධයාගේ අත්පොතවත් කියවලා නැති බෞද්ධ ටික ලංකාවේ ඉන්නවනේ මේ. දැන් ඒගොල්ලෝ කියන්න ගන්නවනේ අපි මොකක් හරි හාමුදුරුවෝ ගැන කතා කරලා සංඝ බේද කරනවා කියලා. ඒ කියන්නේ ගිහියොන්ට සංඝ බේද කරන්න බෑ කියලා නොදන්න හරක් ටිකක් ඉන්නවා තමයි බෞද්ධයෝ කියලා හිතාගෙන ඉන්නේ. කවුරු හරි බෞද්ධයෙක් වේවා කවුරු හෝ කෙනෙක් කියනෝනම් බුදුහාමුදුරුවෝ නැහැ කියලා. එහෙම. කවුරු හරි කෙනෙක් කියනෝනම් බුදුහාමුදුරුවෝ නැහැ කියලා. එයාට කියන්න අයිතියක් නැහැ. සාධාරණ කරුණ සහිත අයිතියක් නැහැ. බුදුහාමුදුරුව පිහිට දැන් තියෙනවා. එහෙමයි. ආශිර්වාදයේ තියෙනවා. එහෙමයි. රැකවරණයේ දැන් තියෙනවා කියලා. ඔහුට කියන්නේ සාධාරණ අයිතියක් නෑ. අයිබෝවන් හැම දිනාටම සුබ දවසක් වේවා. සත්‍යාවීලොක්ස් YouTube නාලිකාවත් එක්ක අපි කරගෙන යන සංවාද මාලාවේ අපි කලින් වතාවේ කාලයකට පස්සේ නැවත අපේ පතනකන්දාරණ්‍ය සේනාසනේ නිර්මාතෘ ස්වාමීන් වහන්සේලා වෙන අපේ මාළඹේ ධම්මනිපුන ස්වාමීන් වහන්සේ සහ ඌරුගමුවේ චන්දකීර්ති ස්වාමීන් වහන්සේ එක්ක අපි අර සාකච්ඡාවක් කරා. උන්වහන්සේලා ඉදිරිපත් කරන මේ සාපේක්ෂව ගත මේ අලුත් මතය ගැන, ඒ කියන්නේ මේ සත්වයා මරණයෙන් පස්සෙත් නිර්වාණයෙන් පස්සෙත් ඉන්නවා. සත්‍යයට ආරම්භයකුත් නැහැ, සත්‍යයට අවසානයකුත් නැහැ. සත්‍යය සදාතනිකයි, ආරම්භ වෙන්නේ හෝ අවසාන වෙන්නේ දුක කියන එක. ඒතොර මෙන්න මේ කාරණය මේ මුල් බුද්ධ දේශනාවට එකඟද නැත්නම් මුල් බුද්ධ දේශනාව විරුද්ධද කියන එක ගැන අපි ආරාධනා කරා සංවාදයක් කරන්න. උන්වහන්සේලා කියන උන්වහන්සේලා කියන කාරණය මුල් මේ විශේෂ මුල් නිකාය හතරට එවම කුද්දක නිකායේ මුල් ග්‍රන්ථවලට එකඟයි. ඒ නිසා උන්වහන්සේලා අභියෝගාත්මක ආරාධනයක් කරා කලින් වතාවේ ස්වාමීන් වහන්සේලා 24 නමකේ නම් ඉදිරිපත් කරලා ඒ ස්වාමීන් වහන්සේලා කීප ඒ කියන්නේ සියලු දිනාටම හෝ කීප දිනෙකට හරි සංවාදයකට එන්න කියලා. ඉතින් අද අපි ගැන ටිකක් ගැඹුරින් තව වැඩිපුර කතා කරමු. අවසන් අපේ හැමෝටම සාදු සාදු නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා. අපේ ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ මගේ 24 නමකකට ගෙවිතර නම් ඉදිරිපත් කළා මේ සම්බන්ධ අභියෝග කරා. එතකොට ලංකාවේ ධර්මදේශී ස්වාමීන් වහන්සේ අතරේ මොකද්ද මේ අභියෝග කරන මේ ස්වාමීන් වහන්සේලා 24 දෙනාම තෝරගන්න මේ ලිස්ට් එක හදන්න මොකද්ද පදනම, මොකද්ද හේතුව කියලා අපි පැහැදිලි කිරීමක් කරත් මම ඇත්තෙම අපි ස්වාමීන් වහන්සේගේ අවසරයි. ඉන්දික මහත්තයා අපි අවුරුදු ගණනාවක් තිස්සේ ධර්මයේ ගවේෂණය කරමින් ධර්මයේ අධ්‍යයනය කරමින් අපි මේ පින්වත් ස්වාමින් වහන්සේලා දේශනා කරපු ධර්ම අපි අහලා තියෙනවා. එහෙමයි. ඇතැම් ඒ ස්වාමින් වහන්සේලා අපි ඇසුරු කරලා තියෙනවා. ඇතැම් ස්වාමින් වහන්සේලාගේ ස්ථානවල අපි වැඩ ඉඳලා ඒ පින්වත් ස්වාමින් වහන්සේලාගේ ඒ ස්වාමින් වහන්සේලාට අපි ඒ තැන්වල වැඩ ඉඳලා ඒ ස්වාමින් වහන්සේලා ඇසුරු කරමින් ඒ පින්න ස්වාමින් වහන්සේලා දේශනා කරපු ඒ ධර්මය අපි අධ්‍යයනය කළා තියෙනවා. ඉතින් මේ යම්කිසි අධ්‍යයනයක් කිරීමෙන් තමයි අපි මේ ප්‍රකාශ සිද්ධ කළේ. අපි මේ නම් සඳහන් කළ ස්වාමින් වහන්සේලාත් ඒ ගෞරවනීය පින්න ස්වාමින් වහන්සේලාත් එක්ක අපේ පෞද්ගලිකව කිසිම අමනාපයක් තරහක් නැහැ. අපි ඒ ස්වාමින් වහන්සේලා විශාල සාසනික සේවාව සිද්ධ කරනවා. අපිට වඩා බොහොම ශ්‍රේෂ්ඨ සාසනික සේවාවක් සිද්ධ කරන පින්වත් ස්වාමින් වහන්සේලා අපි මේ අවස්ථාවේ නම් සඳහන්
කරන්න ප්‍රධානම කාරණේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සිරි සම්බුදු මුමඩලින් අදාළ නිර්මල පිරිසු ධර්මයේ සූත්‍ර දේශනාවට ඇතන් ස්වාමින් වහන්සේලා කියන කාරණා දේශනාවේ අර්ථය නෙවෙයි කියවෙන්නේ වෙන අර්ථයක්. සමහර ස්වාමින් වහන්සේලා සූත්‍ර දේශනාව පාදක කරගෙන ඒ සූත්‍ර දේශනාවේ තියෙන හැබෑම අර්ථය නෙවෙයි ඉස්මතු වෙන්නේ. ඇතම් ස්වාමින් වහන්සේලා බණ කියනකොට මේ ස්වාමින් වහන්සේලා කියනවා මරණින් මත්තේ උපදින්නේ ඒ උපදින්නේ නැති නිසා දුක නැති වෙන කතාව. ඒ කියන්නේ මේ මග වැළුවොත්. ඔව්. එහෙම තමයි අවසාන ඵලය. අවසානයේ එහෙමයි. විස්තර කරන්නේ. තව ස්වාමීන් ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ දුක නැති වෙන දුකට හේතු ඉපදීම. ඉපදීම දුක ඉපදීම නැත්තම් දුක නැහැ කියලා කතාවක් කියනවා. එහෙමයි. එහෙමත් බණ අපිට අහන්න ලැබෙනවා. එහෙමයි. අපිට ඇහිලා තියෙනවා. එතකොට අන්න එතන වැරද්දක් තියෙනවා, දෝෂයක් තියෙනවා. අන්නේ වැරද්ද දෝෂේ මේ අපි පින්නනු අහිංසක උත්සාහයක් ගන්න. එතකොට ඒ සමහර ඇතම් ස්වාමීන් වහන්සේලා කියනවා මේ මුළු මහත් දුකට හේතු ඉපදීම, දුකට හේතු ඉපදීම, ඉපදීම නැත්තම් දුක නැහැ කියලා. එහෙමයි. එතකොට ඉතින්දි වැරද්දක් තියෙනවා. පැහැදිලි වැරද්දක් තියෙනවා. දුකට හේතුව ඉපදීම කිව්වොත් එයා නොකිය කියනවා දුකට හේතුව දුකමයි කියලා. එහෙමයි. දුකට හේතුව දුකමයි. දුකට හේතුව දුකමයි. ඒ ඔහුට කවදාකවත් මොකද ඉපදීමත් දුකක් නේනේ කියලා නේද? ඒකත් දුකයි. දුක ආරසත් කොටසක් ඉපදීම. ඔව්. එතකොට දුකට හේතුව දුකමයි කියලා උත්තරයක් නේ ඇවිල්ලා තියෙන්නේ. විග්‍රහ කිරීම. එතකොට ඔහුට කවදාකවත් මේ දුක්ඛ නිරෝධයක් අහුවෙන්නේ නැහැ. එහෙමයි. ඔහුට කවදාකවත් දුක්ඛ නිරෝධයක් අහුවෙන්නේ නැහැ. ඔහුට කොවිලෙත් ඉතුරු වෙලා තියෙන දුක. හරිද? ඒක නිකන් අර මොන හරි දෙකක් කඩෙන් ගේන්න කොම එකක් ගෙනාම කො අනිත් එක කියලා මේක තමයි මේක කියනවා වගේ. අන්න හරි. ඒක තමයි මේක කියනවා. නේද? ඒ වගේ අන්න ඒ වගේ මේ ඒ කියන්නේ මුලින් කිව්ව දෙයට පස්සේනේ උත්තරේ ගැලපෙන්නේ. නේද? දැන් මේක විචාරශීලී නිහතමානීව පොඩ්ඩක් විමසන ඕන මේ කියන දේ වැරද්දක් තමයි තේරුම් ගන්න පුළුවන්. දුකට හේතුව දුකම නෙමෙයි. දැන් දුකට හේතුව ඉපදීම කිව්වොත් මොකද්ද මේ කියන්නේ? දුකට හේතුව දුකමයි. දුකට හේතුව දුකමයි. කොවිලෙත් දුක වලට ඉතුරු වෙනවා. කොවිලෙත් ඔහු තුල දුක තියෙනවා. ඔහුට කවදාකවත් දුක්ඛ නිරෝධයක් අත්දකින්න බෑ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඉත අන්න එහෙම බණ කියන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එතකොට අන්න එතන නිවර්දි වීමක් ඒක වෙන්න ඕන නිසා අපි මේ ඔය දැන් ඔබවහන්සේ කියන එකේ මම විනාඩි එක මම අර මේ මට පොඩි අර විහිළු කතාවක් මතක් වුණා. අර විහිළු වැඩසටහන කාලුණ විද්‍යාඥය කෙනාලා එයාගෙන් අහනවා මේ වැස්ස ඇති වෙන්නේ කොහොමද කියලා. සෑගෙන වැස්ස ඇති වෙන්නේ වතුරෙන් කියලා. ඊට පස්සේ අර නිවේද ගහන වතුර ඇති වෙන්නේ කොහොමද? වතුර ඇති වෙන්නේ වැස්සෙන් කියලා. ඒක හරි. ඒ වගේ උත්තරයක් ඔබන්ස් කියන්නේ මේ ඉපදී ඔ එතකොට ඉපදීම මේ මෙහෙකට ගිහලා අර කීමටක් කියන්නේ ඌ මට ගහන මරණ යාමනේ කුටි කරන දුකමයි ඉතුරු වෙන්නේ. දුකට හේතුව දුකම. එහෙමයි. දැන් මේ මේ ලයිස්තු අපි ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් ඔබන්සේ අන්තිමලම කිව්ව අපේ ඔබන්සේ කිව්ව පිළිදෙස් ඉතිරි දම්ම කියලා සමන්තවද්ද ස්වාමීන් වහන්සේ කියන්නේ සමන්තවද්ද හඳුරුව මම දන්න තරමින් මම අහලා නැහැ දේශනාවක මේ සත්‍යයක් කුත්කලයක ඉන්නවා කියලා හෝ නැහැ හෝ කියලා කියනවා. මොකද උන්වහන්සේ දේශනාව තියෙන්නේ මේ ප්‍රසන් මූමන්ට් එක නැත්නම් මේ වර්තමාන මොහොතේ සිත පිළිබඳ ගවේෂණයක්. ඒකෝර ඇයි උන්වහන්සේ ඇතුළු කරගෙන එක ප්‍රශ්නයක්. දෙවෙනි එක තමයි දැන් මේකේ මේ නම් ලිස්ට් එක ගත්තොත් මේ මහනුවර වජිරබුද්ධ හඳුරුව උන්වහන්සේ සත්‍යයක් කුත්කලයක් නැහැ කියනවා කියලා මම මට දේශනාවක මට ඇහිලා නැහැ. හැබැයි උන්වහන්සේ කියලා නැද්ද කියලා අපි තාලිය බලන්න ඕනේ. හැබැයි උන්වහන්සේ ඔබවහන්සේ කරේම විවේචනයක් මෑතක කරලා තිබුණා මං හිතන්නේ. තුන්වෙනි එක වැදගත් මේක. කිරිපත්ගොඩ ඥානදා හඳුනන මේ සංවාදයට එන්න බෑ. මම වගේ වගේම බෑ කියන හේතුව තමයි විශ්මිතාවෝදයේ පොතේ උන්වහන්සේ 22 මං හිතන ලියපු පැහැදිලිව උන්වහන්සේ කියන සත්වේ පුද්ගලෙක් නැහැ කියලා බුද්ධඝමී කොහෙවත් නැහැ කියලා. ඒක අටුවයි පස්සේ ඔබවහන්සේ කියවලා තිනේ ඒකනේ. අටුවයි පස්සේ එකතු කරපු එකක් කියලා. ඒත් උන්වහන්සේට මේ සංවාදයෙන් මං හිතන්නේ ඉන්න පුළුවන් කියලා. අපි බලමු අනිත් ස්වාමීන් වහන්සේලා සම්බන්ධයෙන් සමතවත් රහත් සංඝතේ ලාවත් අපි ඒකට විවෘතයි. ඒ වගේම අපි ওই සඳහන් කළ සියලුම ගරුතර පින්නා ස්වාමීන් වහන්සලාත් එක්ක සූත්‍ර දැන් මගේ දැන් සමන්තපත් හඳුනනට අභියෝගය කර ආදර කර පදනම් මොකද කියලා උන්වහන්සේ මම දන්න තරමින් සත්‍යෙත් පුද්ගලෙක් නැහැ හෝ ඉන්න හෝ කියන එකක් මම අහලා නැහැ. ඒකයි මම ඒකට එක හේතුවක් කියනවා සසංච මෙහෙම. ඔව්. උන්වහන්සේ දේශනා එකතනක තියෙනවා මෙහෙම සාමාන්‍ය ජීවිතයේ දුකක් නැතුව කිසිම දුකක් නැතුව ඉන්න පුළුවන් කියලා. හ්ම්. සාමාන්‍ය දේ. ඒ කියන්නේ ධර්මයේ පත්තර ගියන් පස්සේ හ්ම්. උහුට සාමාන්‍ය ජීවිතයේ කිසිම දුකක් නැතුව ඉන්න පුළුවන් කියලා. එහෙමයි. බෞද්ධ උන්වහන්සේ කියන්නේ එහෙම නෙමෙයි. මේක ප්‍රධාන අඩුවක් දකින බෞද්ධයන්සෙ පෙන්වන්නේ යම් ක්‍රමවේදවල දුක කියන තු වෙන්න පුළුවන්. ඒ ක්‍රමවේදවල හිටියොත් විතර පරිපූර්ණක නැත්තේ. ඒ ක්‍රමවේදෙන් බැහැර වෙච්චාට යම් යම් දුකවල ඉන්න පුළුවන්. රහතන් වහන්සේටත් දුක එනවා ඒ ක්‍රමෙන් බැහැර නොතුව කියන විදිහට. පැහැදිලිවම. ඒකේ කේ හේතුවක්. අංචන්ස ඒක ඔව් ඒක ඉන්දික මහත්තයා දැන් මට අර මුලින් කිව්ව කාරණේ තව කරුණක් එකතු කරන්න ඕනේ.
ඇයි අපි මෙහෙම සාකච්ඡාවක් කරන්න මූලික උනේ? ඒක තමයි අපි බුදුරජාණන් වහන්සේ වදාළ නිර්මල ධර්මයේ හැබෑම අර්ථය එළියට ගන්න ඉස්මතු කරන්න. එතකොට දැන් අපේ ස්වාමින්වහන්සේලා දැන හෝ නොදෙන ස්වාමින්වහන්සේලා අතින් නිර්මල පිරිසුදු ධර්මයට හානිය සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා හානිය සිද්ධ වෙලා තිනෝ කොහොමද දැන් මම මුලින් කිව්ව ඇතම් අය කියනවා මුළු මහත් දුකට හේතුව ඉපදීම ඉපදීම දු නැත්තම් දුක නෑ කියන. ඕකත් ධර්ම විකෘතිය. ඒක ධර්ම විකෘතිය. ලොකු විකෘතිය. හරි ලොකු විකෘතිය. ඒකට එහෙම බණ කියනවනේ ඒක ධර්ම විකෘතිය. බුදුහාමුදුරු දේශනා කළේ දුක හටගන්නේ තණ්හාව නිසා. අද කියන්නේ දුක හටගන්නේ ඉපදීම නිසා කියන. ඈ බුදුහාමුදුරු කියන තණ්හාව නැත්තම් දුක නෑ කියන. ඈ යෝතස්සායව තණ්හය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලය. එතකොට දැන් අපි මෙතින්දි හයිලයිට් වෙන්න ඕන තණ්හා නිරෝධේ. ඈ තණ්හාව. එතකොට කවුරු හරි කිව්වොත් ආ තණ්හාව නිසානේ උපදින්නේ කිව්වා. තණ්හාව නැත්තම් උපදින්නේ නෑ කියන. ඔව්. ඉතින් තණ්හාව නැත්තම් උපදින්නේ නෑනේ. තණ්හාව නැත්තම් මැරින්නේ නෑ. තණ්හාව නැත්තම් දිරන්නේ නෑ. එතකොට ඉන්දික මහත්තයා දැන් ඔන්න මේ දැන් අපි කිව්ව මෙහෙම මම ඉස්සෙල්ලත් මේ කාරණේ මතක් කළා නැවතවතාව සිහිපත් කිරීමක් කරන්න. දැන් මට දැන් දුකක් හට ගන්නවා. දැන් මට ඒ කියන්නේ මට හටගත්තු දුකක් දැන් මේ මාසේ මට දුකක් හට ගන්නවා. අද දවසේ මට උදේවරු දුකක් හට ගන්න මම කල්පනා කරන්න ඕන. අද මේ බණ කියන විදිහට මේ ඉපදිච්ච නිසා දුක. කොහොමද කලින් මතකයි තර්කය. එහෙම කියන තා එහෙම කරුවේ කියන තා. යම් කෙනෙක් කියනවා නම් අපි ඉපදිච්ච නිසා තමයි දුක කියලා කියනවා නම් එහෙම කියන තාක උන්ට දුකට උත්තරයක් නැහැ. දුකට උත්තරයක් නැහැ. එහෙනම් භාවිතනසික ඒ ක්‍රමේ නම් ඇත්ත. එහෙනම් භාවිතනසට දුකට උත්තරයක් නැහැ. ඔය කියන ක්‍රමේ ඇත්තක් නා. මේ තමයි ලොකුම ප්‍රශ්නේ. ඔය ඒ විතරක් නෙමෙයි සමාජයට වැරදි පණිවිඩයක් දීලා තියෙනවා. බරපතල හානිය සිද්ධ කළ තියෙන ජන මනසට ඒ ඇයිට දුකක් ආවට පස්සේ ජනතාව හිතනවා අනි මේ ඔක්කොම දුකට හේතු ඉපදිච්ච නිසානේ. ඇයි මට මේ දුකෙන් ඔන්න ඊට පස්සේ සිවිදි විහානි කරගන්න. ඕකත් ඔය බණ කියන්නේ ගිහලා වෙච්ච අතුරු ආබාධය. ඒ ඇයි දුකක් ආවට පස්සේ ඒ කට්ටිය වන්දි ගිවනේ. එයා හිතන්නේ ඇයි මම මේ ඉපදුනේ? ඇයි මට මේ දුක ආවේ? ඔන්න ඊට පස්සේ ඔන්න සිවිදි විහානි කරගන්න. ඒ නිසා තමයි දුකක් ආවට පස්සේ අම්ම ෆෝන් එක ගත්ත කියලා ළමේ බෙල්ල වැල්දා ගන්න. ඈ පඩි දුන්නේ නැහැ කියලා බෙල්ල වැල් දා ගන්න. තව කෙනෙක් එක්කෝ යාට නිවාඩු දුන්නේ නැහැ කියලා මොකක් අන්නේ වගේ හැම කෙනාටම මේ දුකක් දැනිලා තියෙනවා. එයා හිතලා තියෙන මේ දුකට හේතුව ඉපදීම කියලා. බුදුහාමුදුරුව දේශනා කරන්නේ දුර්ලභෝ manussත්ව පටිලාභෝ. බලන්න බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ වචනේ ඉන්දික මහතේ. එහෙමයි. දුර්ලභෝ manussත්ව පටිලාභෝ. ඔව්. මේ manussත්වය ලබන එක දුර්ලභයි. එහෙමයි. දුර්ලභයි දුර්ලභ දෙයක්. එහෙමයි. එතකොට කන කැස් බෑවා වියසුදුරින් අහස බලනකට වඩා දුර්ලභයි. එහෙමයි. අද මේ බණ කියන විදිහට බුදුහාමුදුරුව දුර්ලභ කිව්ව දේ හැලුට ලක්කලි නැද්ද? ඒකට ගරහනවා. ඇයි මං ඉපදුනේ කියලා උන මේ ඔක්කොම දුක ඉපදීම නිසා. ආ දුර්ලභ කාරණේට ගරහනවා. අද එහෙම නේද වෙලා තියෙන්නේ? දුර්ලභ කාරණේට ගලහනවා දුක ආවට පස්සේ ඒකනේ මේ දුක ඇවිල්ලා තින් මේ ඉපදීම නිසා. ඉපදීම නැත්තම් දුක නෑ. බුදුහාමුදුරුව කියන්නේ මේ මේ මේක දුර්ලභ දෙයක්. සින සම්පත්‍ය දුර්ලභයි. අපි ඒකට ගරහනවා. ගරහන්න වෙලා තියෙනවා බණ කියන්න ගිහිල්ලා. ඈ ඒ කියන්නේ ඒ නිසා මට දැන් අද දවසේ හටගත් දුක ඒකට හේතුව මගේ දැනෙන මගේ පැවැත්ම නෙවෙයි මන් තුල හටගන්න තණ්හාව. ඈ දැන් මම කිව්වොත් දැන් මට මේ හටගත් දුක ඉපදීම නිසා එහෙනම් මේ අද දවසේ හටගත් දුක නැති කරන්න ඉපදීම නැති කරන්න. ඒක කාලය තිස්සේ බලන් ඉන්නේ. ඈ එහෙම දුක නිරෝධය බුදුහාමුදුරුව දේශනා කළේ නැහැ. බුදුහාමුදුරුව දේශනා කළා දුක දුකට හේතුව ඒ හේතුව නිරුද්ධ කරන්න පුළුවන් නිරුද්ධ කරන මාර්ගය. ඉතින් මේ ඇතම් ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ ඉපදුණු දුකයි ඉපදීම නැත්තම් දුක නැහැ කියලා. ඔන්න ඕක ධර්ම විකෘතිය. ධර්ම විකෘතිය. තව කියනවා දැන් අපි මේක ඉදිරියේදී සාකච්ඡා කරන්න බොහෝ මේ අපි කෙටි කාරණාවක් සිහිපත් කරන්නේ. තව මේක ගැඹුරින් සාකච්ඡා කරන්න අපි මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට නේ මේක වටින්නේ. අපි මෙතන ඔක්කොම කතා බහ කරන්නේ නැතුව යම් කොටසක් කතා බහ කළා. අපි කැමති මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරන්න. මේ ස්වාමීන් වහන්සේලා කියනවා ඉපදීම නිසා දුකයි කියලා. අපි කියන්නේ තණ්හාව නිසා දුකයි. මොන මොකද්ද බලමු ධර්මයේ මොකක්ද. මේ ස්වාමීන් වහන්සේලා ඉපදීම නිසා දුකයි. අපි කියන්නේ තණ්හාව නිසා දුකයි.
අපි කියන්නේ තණ්හාව නැති කළොත් දුක නැහැ කියලා. නෑ ඉපදීම නිසා දුකයි කියන්නේ ස්වාමීන් වහන්සේ කවුරුත් මං කියදන්නේ නැහැ තණ්හාව නිසා නෙමෙයි දුක ඇති වෙන්නේ කියලා කියන්නේ නැහැ. මේ ලින්ක් එකයි පෙන්වන්නේ කියන්නේ තමයි. නමුත් මේ හරය ගත්තෙන් පස්සේ කියන්නේ තියෙන්නේ අවසාන හරය තියෙන්නේ මේ සත්‍යෙ ඉපදිලා ඉන්න නිසා දුක තියෙන්නේ. මේ සත්‍ය සබය ශූන්‍යලා ගියන් පස්සේ. එන්නත උහු නැතිලා ගියන් පස්සේ උන්ට දුක නැහැ. දුකනේ නැහැ. ඇත්තටම උපත නැති වුණා නම් ඔබ වහන්සේ ඉපදුනේ නැත්තම් මේ ඔය දැන් මේ භවයේ විඳින මේ කායික මානසික දුක් මොන හරි කියනවා නම් ඒව නෑ නේද? ඒ උත්තර නෙවෙයිනේ. දැන් තියෙන දේට උත්තරයක්ද ඒක? දැන් අපිට දුකක් තියෙනවනේ ඒකට උත්තර නෙවෙයිනේ ඕක. ඒ ඉතින් මේ තියෙන ප්‍රශ්නෙට උත්තර නෑනේ. බෞද්ධ ඒ රෝහන්සේ කියන්නේ දැන් ඒක විග්‍රහයක් විතරයි ඒක සොලියුෂන් එක විසඳුමක් නෙමෙයි. විකල්පයක් නෙමෙයි. බෞද්ධ ඝාස විසඳුමක් කියන්නේ. දුකට විසඳුමක් තමයි බුදුහන් දුන්නේ. බෞද්ධ ඝාස. එතකොට ඊළඟ සමහරවෙන්න ඊළඟ කාරණේ අවසර සමහර. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළේ නිරුද්ධ කරන්න කිව්වේ තණ්හාව. දැන් සමහර උන තව ආධර්මයක් කියනවා සත්තු පුද්ගල භාවයෙන් ගන්න එපා. ඒ ගන්න නිසාලු දුක තියෙන්නේ. බුදුහාමුදුරුවෝ තණ්හාව නිසා දුක හට ගන්න. තණ්හාව නිරුද්ධ කළ දුක සත්තු පුද්ගල භාවය දුරු කරන්න එපා. අන්න ඒකත් එක්ක තව ආධර්මයක්. මෙන්න මේ ධර්ම විකෘතිය. ඔව් ධර්ම විකෘතිය. ඒක ධර්ම විකෘතිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා අපි කියන්නේ තණ්හාව දුරු කළ දුක දුරු වෙනවා කියලා. ඒ අය කියන්නේ සත්තු පුද්ගල භාවය දුරු වුණොත් දුක දුරු වෙනවා කියන. නේද මොකක් හරි මේ දෙකෙන් ඇත්තක් ඉන්න එපායි. ඔව්. ඈ අපි කියනවා තණ්හාව දුරු කළොත් ඒ දුක මට යම් දුකක් ඉන්නේ. මට යම් දුකක්. ඔව්. මට යම් දුකක් ඉන්නේ. දැන් අද දවසේ මට දුකක් එනවා. ඇයි මේ? මට බැන්න නිසා දුක නෙමෙයි. මට ඒකෙරි තණ්හාව තියෙනවා. ඔයා මට බනින්න එපා. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න කැමැත්ත තියෙනවා. ඒ කැමැත්ත දුන ලබන්න බෑ බනිනවා. බනින එක නවත්තන්න බෑ. ඔය කියන්නේ අර දුක දුක කියන්නේ සංක්ෂිප්ත කරන කියන්නේ යම් පිච්චන්න ලැබති තම්පි දුක්ඛ කියන. එතනත් තණ්හාව තමයි ඉදිරියේ. එහෙමයි එහෙමයි. එතනත් තණ්හාව තමයි මේ ලියදලා තියෙන්නේ. ඒ දෙකට සරල කිව්ව දුකට ප්‍රධාන හේතුව දකුණ කෝණය. එහෙමයි. දකුණ කෝණය දුකට හේතුව. මේ කායික වේදනට පව. එහෙමයි. මේ දකුණ කෝණය වෙනස් වුණොත් දුකක් නැහැ තමයි. කොහොමද සරල වෙනද දෙන උත්තරයි. සරලම පෙනවා දෙල තියෙන්නේ. ආ. මේකට අද කියන්නේ මේකට පැවැත්ම නැති කියලා වැඩක් නැහැ. ඒක නෙමෙයි උත්තරේ. එහෙමයි. සමන්තුල දකුණ කෝණය නිවැරදිුණා නම් උන්ට කිසිම දුකක් නැහැ. දැන් අර ඔබහන්සලා කියව දැන් සමන්තවද්‍රහඳුරුගේ කතාව. දැන් සමන්තවද්‍රහඳුරු කියනවා මේ සාමාන්‍ය ජීවිතේ දුක නැතුව ඉන්න පුළුවන් කියලා. ඇත්තටම කවුරු හරි මේ ප්‍රසන් මොහොතේ මේ වර්තමාන මොහොතේ සිහියෙන් හිටියොත් සතිපට්ඨානෙන් හිටියොත් එයාට හැම මොහොතක්ම දුකක් නැතුව ඉන්න බැරිද? පුළුවන්. එහෙම ඉන්න පුළුවන් නම් පරිපූර්ණ දුකක් නැහැ. හැබැයි යම් වෙලාවක දුකක් තියෙයි කියලා කියන්නේ අර සබය නැහැ උට. මේ කියන්නේ පොඩි හරි දුකක් තියෙනවා අර සබෙන් එයා වෙන් වෙලා ඉන්නේ. ඒකේ මේකෙන් උත්සාහ කරන්නේ. මේක කාටවත් ඉබදිච්ච දාසින් ඒ කියන්නේ යම් කාටවත් දිගටම අපි તો අරහතේ පතුණා කියලා. ඊට පස්සේ දිගටම කිසිම දුකක් නිතුයි නැහැ කියලා. දුක නැති වෙන්න පුළුවන් යම් ක්‍රමයක. ඒක නම් ඔප්පු වෙනවා දැන් අර මේ කාශ්‍යප මහරතන් වහන්සේ අර ඇහුවම අර කච්චිතේ කස්සප කමනියා කච්චියාපනියා බාල්ලා මේ දුක්ඛ වේදනා පටික්කවන්තරෝ අභික්කවන්ත කියලා කාශ්‍යප හඳුරෝ කියන්නේ මේ මට ඉවසන්න බෑ මේ වේදනාව. මේ දරා ගන්න බෑ. ඔව්. ඉතින් මේක පෙන්වන මේක භාවිතනසෙ පෙන්වනනේ. ඉතින් කියන්නේ භාවිතනසෙ ගිලානවා. බාල්ලා ගිලානවා භාවිතනසෙ පෙන්වන්නේ ඒකමයි. හැබැයි එතන ප්‍රශ්නයක් තියෙනවා මේ බාල්ල ගිලාන කියන එක තුනටම යොදන්නේ ආනන්ද හැඳුරෝනේ ආනන්ද හැඳුරේ කෝණෙන්නේ හැබැයි බුදුහාමුදුරුවෝ ගැන කියන තැන කියන්නේ නෑ මේ බුදුහාමුදුරුවෝ නෑ කියනවා බුදුහාමුදුරුවෝ ගැන කියන තැන චුන්ද පොජ්ජංගේ බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ නෑ කච්චිතේ බන්තේ කමනියා කච්චියාපනියා කියලා නෑ ඒක අහන්න සුදුසුකමක් නෑනේ ශ්‍රාවකයෙකුට නෑ ඇයි එහෙම කියන්නේ ඒ කියන්නේ ශාසුන් වහන්සේලාගේ ධර්මීය ශාසුන් නිසා මේ ක්‍රමවේද කියා දුන්නේ අමුතෙන් අහන්න දෙයක් නෑනේ යැපෙන අපෞෂණාස ඔබට චන්ද මේ බොජ්ජංග වැටහැ කියලා කිව්වේ ඒ නිසානේ නැත්නම් එහෙම කියන්න අවශ්‍යතාවය නැහැ නේ ඒ කිව්වේ ඒ වචන නිසා තමයි අපු අහන් දෙයක් නැහැ ඒක ශ්‍රාවකයට මේ ශාස්ත්‍රවලට අහන්න පුළුවන් මේක දැන් ඔබන්සලා කියන්නේ දැන් අර කියනවනේ කෙලින්ම දුක්ඛිතෝ බාල්ල ගිලානෝ කියලා ඒතර ඒ කියන්නේ ඔබන්ස කියන්නේ මේ නිරෝධයෙන් තොරව ඉන්නකොට රහතන් වහන්සේලාත් සාමාන්‍ය කෙනෙක් වගේම දුක දෙන්නවා දුක දක්වන ප්‍රතිචාර වෙනස් වෙන්න පුළුවන් එච්චරයි දක්වන ප්‍රතිචාර වෙනස් වෙන නමුත් දුක දැනීම තියෙනවා පරිපූර්ණ දුක තියෙන්නේ නිවනට සාපේක්ෂව නිවනට සාපේක්ෂව බඩකින්නක් දුක. පිපාසයක් දුක. නිවනට සාපේක්ෂව දිව්‍ය ලෝකක් දුක. නිවනට සාපේක්ෂව පිපාසිත් දුක. නිවනට සාපේක්ෂව මේව දුක. ඒක දුක තියෙන තැන නිවන නෑ. නිවන තියෙන නිවන උපදවගෙන ඉන්න ස්වභාවය දුක නෑ. යම් තැනක දුක තියෙනවා නම් එතන නිවන නෑ. යම් තැනක නිවන තියෙනවා නම් එතන දුක නෑ. එතකොට අපේ සමනස් දැන් ඔබ වහන්සලා කියන අනිත් ඔබ වහන්සලා කලින් වතාවල මෙන්න මෙහෙම එකක් කිව්වා ඔබ වහන්සලා බුදුරජාණන් වහන්සේගේ උපමා ගැන අර උරගයා හැවාරිනවා වගේ මේ මුනිවරයා මේ සිරුර බහැර කරනවා කියන එක ඔබ වහන්සේ තර්කයක් ගත්තා මේ පරිනිර්වාණේ මේ භෞතික සිරුර අතහැරීලා පස්සෙත් සත්‍යෙක් ඉන්නවා කියලා කියන්නේ. ඒතර ඔබ වහන්සේ ගෙනාව එකට තර්කයක් බුදුරජාණන් වහන්සේගේ උපමා පරිපූර්ණයි කියලා. ඒ කියන්නේ උපමාවේ ආයේ අඩුවක් නැහැ කියලා.
නමුත් ධම්මපදයේ අර ගාතාවක් තියෙනවා දීඝා ජාග රතෝ රත්ති දීඝා සන්තස්ස යෝජන දීඝානම් බාලෝ සංසාරෝ සද්දම්මං අවිජානතෝ කියලා. ඒ කියන්නේ අර වෙහෙස වෙන්නාට යොදුන දිගයි. ඇත්තටම වෙහෙස වෙන්නාට යොදුන දිගයි වගේ දෙනාට දිග නැහැනේ. ඒතර උපමාව පරිපූර්ණද? ඒ උපමාව අර අර කාරණේට සාපේක්ෂව ගන්නවා මිසක් උපමාව අමුයෙන් ගත්තොත් වෙන අවුල මම මේ පෙන්වන්න හදන්නේ. නිදිමරණ කෙනාට රෑ දිග නැහැනේ ඇත්තටම මේ නිදිමරණ කෙනාට නිදා ගන්න කෙනාට රෑ අපි කියමු පැය 12 නම් තියෙන 12 නේ තියෙන්නේ. ඉතින් එහෙම ගත්තොත් එහෙම ලොකු අවුලක් නේද? ඒතර බුදුහාමුදුරු උපමාව පරිපූර්ණ නැහැනේ. නේ නේ දැන් සාමාන්‍ය යම් කෙනෙක් නිදිවරණ කොට ඔව් දිගයි වගේ දැනෙනවා විතරනේ ඒක හරි ඉතින් නමුත් ඔහුට ඒ ගැටලුවක් ඉතින් ඒ වගේම තමයි කියලා මම කියන්නේ අර උරගයක් උපමා ඔබ වහන්සේ ඒ උරගයක් උපමා ගත්ත එක වැරදියි කියලා මම කියන්නේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා කියන්නේ නෑ බුදුරජාණන් වහන්සේ කිසිම තැනක සත්‍ය පුද්ගලෙක් නෑ කියලා දේශනා කළේ නෑ බොහෝ සූත්‍ර දේශනාවල බුදුහාමුදුරුවෝ කියන්නේ රූපය අනාත්මයි වේදනාව අනාත්මයි සංඥාව අනාත්මයි සංස්කාර අනාත්මයි විඥාණය අනාත්මයි අන්න ඒක තමයි මට දකින්න තියෙන. එතකොට රූපය අනිකක් රූපය මම නොවෙන්නේ. රූපය මම නොවේ, රූපය මගේ නොවේ, රූපය මගේ ආත්මය නොවේ කියලා මට නුවණින් දකින්න කියනවා. මගේ ඒ දැක්මයි ති මට. ඒ දැක්මෙන් සමන්විත මම. ඒ ඔහුට තමයි මතකේ තියෙන්නේ. සිහිය තියෙන්නේ. වීර්යය තියෙන්නේ. ඇඟ සම්බන්ධයක් නැහැ. එතකොට මේ සත්පුරුෂ ගුණධර්ම ඇති වෙන්නේ ඇඟේද ඔහු තුලද? සත්පුරුෂ ගුණධර්ම ඇති වෙන්නේ ඔහු තුලද ඇඟේ? ඔහු තුලනේ. ඔහු තුලනේ. එතකොට ඔහුගේ ඇඟ පිච්චුව කියලා ඔහුගේ ඒ සත්පුරුෂ ගුණධර්මනේ තියෙනවද? එහෙමයි. නැති වෙන්නේ නැහැ. අන්න එහෙනම් අපිට අපි ඒක මේ අපි දකින්නේ ඇතුළේ ඉන්න කෙනා. මේ ඉන්දිකතරවත්ත මහත්තයා අපි ඇසුරු කරන්නේ ඇතුළේ ඉන්න ඉන්දිකතරව. අන්න යාගනේ අපි මේ කියන්නේ. එහෙම කියනකො නිකන් ගුරුසු මට්ටමේ තේරෙන්න. ඕක මං කලින් වතාවකත් වෙන විදියකට ඇහුවා. ඔය දැන් Hindu ආගමේ කියන ජීවාත්ම පරමාත්ම කතාව නෙමෙයිද ඔය වෙන විදියකට ඔබ වහන්සේලා මේ රවුම් කරලා ගේන්නේ අන්තිමට. නෑ ඒක බෞද්ධ මොඩල් එකේ. අපි කියන්නේ Hindu ආගමේ පොත්පත් පරිශීලනය කළ නෙවෙයිනේ. ඔව්. නමුත් Hindu ආගමේ තෝකමයි කියන්නේ Hindu ආගමේ කියන්නේ අවිනාශී විනාශ කරන්න බැරි සදා මේ මොකද විකෘති වෙන්නේ නැති ඔබ වහන්සේලා. එහෙනම් මේ සූත්‍ර දේශනාවේ උපුටා ගැනීමක් ඉන්නේ. ජීවාත්මයක් තියනවා කියලා ජීවාත්මය. අපි කියන්නේ මේ සූත්‍ර දේශනාවේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතේ එහෙම සූත්‍ර දේශනාවේ ධර්මයෙන් ඉස්මතු වෙන්නේ සමහින් සමහ ධර්මයෙන් ඉස්මතු වෙන්නේ පරිපූර්ණ දුක නිරුද්ධ කරන්න පුළුවන් කියන කාරණේ ධර්මයෙන් ඉස්මතු වෙනවා ධර්මයෙන් ඉස්මතු වෙනවා මේ ප්‍රතිපදාව තුළ Tamanට පිහිටක් පිළිසරණක් රැකවරණයක් සැලසෙනවා කියන එහෙම ධර්මයෙන් ඉස්මතු වෙනවා ධර්මයේ මේ ප්‍රතිපදාවේ යෙදෙන අය රැකිනවා කියලා ධම්මෝ හවේ රක්කති ධම්මචාරි ධර්මයේ හැසිරিন্নා ධර්ම විසින් ආරක්ෂා වෙනවා කියලා ධර්මයෙන් ඉස්මතු වෙනවා. ධර්මයෙන් ඉස්මතු වෙනවා ධර්මයේ තුලින් බුදුහාමුදුරුව දකින්න පුළුවන් කියලා. සෝ ධම්මං පස්සති සෝමං පස්සති සෝමං පස්සති ධම්මං පස්සති. කෙනෙක් පටිසම්පාදි දකිනන් ඔහු ධර්මයේ දකි ධර්මයේ දකිනන් බුදුහාමුදුරුව දකි. කෙනෙක් බුදුහාමුදුරුව දැක්කොත් ධර්මයේ දකි ධර්මයේ දැක්කොත් පටිසම්පාදි. එහෙමයි එහෙමයි. ධර්මයෙන් ඔප්පු වෙනවා බුදුහාමුදුරුව වැඩ ඉන්නවා කියලා. දකින්න පුළුවන් කියලා. දැන් අද ධර්මයෙන් ඔප්පු වෙලා තියෙන්නේ. අද ධර්මයෙන් ඔප්පු වෙලා තිනේ බුදුහාමුදුරුව නැත්තර නැති වුණා. එහෙමයි. ඔන්න ධර්මයෙන් ඔප්පුෙන් ඔප්පු කරන්න මහන්සි ගන්න දෙයි. එහෙමයි. අද ඔප්පු කරන්න මහන්සි ගන්නේ මොකද්ද? මේ ප්‍රතිපදාව අනුගමනය කරන අය ඔක්කොම නැත්තර නැති වුණා. බුදුහාමුදුරුව කියන්නේ නැහැ එහෙම. ඉන්දික මහත්තය ලෞතුරා ධහමෙන් ඔප්පු වෙන්නේ ධර්මයේ හැසිරෙන්න ධර්ම විසින් ආරක්ෂා වෙනවා. එහෙමයි. ලෞතුරා ධහමෙන් ඔප්පු වෙන්නේ ධර්මයේ තුලින් බුදුහාමුදුරුව දකින්න පුළුවන්. එහෙමයි. ධර්මයෙන් ඔප්පු වෙනවා බුදුරජාණන් වහන්සේ අමරණීයත්වයටපත් වුණා කියලා. මැරෙන්නේ නැහැ කියලා. ධර්මයෙන් ඔප්පු වෙනවා බුදුහාමුදුරුව අජරාමර ස්වභාවය අත්දැක්කා. ඒ ස්වභාවයටපත් වුණා කියලා. එහෙමයි. ධර්මයෙන් ඔප්පු වෙනවා බුදුරජාණන් වහන්සේ සිළු දුකින් නිදහස් වුණා කියලා. දුකින් නිදහස් වුණා කියන වචනේ තුල ඉන්දික මහත්තයා එහෙම කියනකොට මේ පැවැත්මක් නැතිවීම ගැන ගම වෙනවද? එහෙමයි. සිළු දුකින් නිදහස් වුණා. ඔන්න කෙනෙක් හිරේ විලංගු වැටිලා දුක් විඳිනවා. දැන් කෙනෙක් හිරේ විලංගු වැටිලා දුක් විඳිනවනේ. ඔන්න දැන් එයාට හිතන කෑම බීම ගන්න බෑ. එයාට හිතන ගමන බීම නක් යන්න බෑ. යම් සිළු දුකක් තියෙනවා. එහෙමයි. යම් කෙනෙක් මේ හිරෙන් නිදහස් වෙනවා. එහෙමයි. මොන නිදහස් වෙනවා නිදහස් වුණා කියලා කියන්නේ පැවැත්ම නැතිවීමද? එහෙමයි. දැන් බුදුරජාණන් වහන්සේ සිළු දුකින් නිදහස් වුණා. එහෙමයි. ඒ කියන්නේ උතුමන් වහන්සේලා නැති වුණාද විනාශ වුණාද? නෑනේ. දුකින් නිදහස් වුණා කියන වචනේ තුල එහෙම දෙයක් ගම්ම වෙන්නේ නැහැ. එහෙමයි. වෙන් වුණා. බුදුරජාණන් වහන්සේට දුකින් නිදහස් වෙන්න පුළුවන්, වෙන් වෙන්න පුළුවන්, වෙන් වී වාසය කරන්න පුළුවන්. විසඤ්ඤුත්තු. එහෙමයි. ජරාවෙන් වෙන් වෙනවා. මෙහෙම දක්ෂතාවයක් තියෙනවා. මේ කයෙන් වෙන් වෙන්න පුළුවන්. ඒක බැහැර දාන්න පුළුවන්. අත මිදෙන්න පුළුවන්. බුදුහාමුදුරුව නැති වුන්නේ නැහැ. බුදුහාමුදුරුව දුකයි නැති කරගත්තා. බුදුහාමුදුරු කිසි බුදුරජාණන් වහන්සේ විනාශයටපත් වෙන මාර්ගයක් දේශනා කළෙත් නැහැ. අනුගමනය කළෙත් නැහැ. එහෙමයි. බුදුහාමුදුරු අනුගමනය කළේ නැහැ. ඒ උතුමන් වහන්සේ විනාශයටපත් වෙන මාර්ගයක් අනුගමනය කළෙත් නැහැ. අන් අය විනාශයටපත් වෙන මාර්ගයක් දේශනා කළෙත් නැහැ. එහෙමයි. ඉතින් මෙන්න මේ ධර්මයේ අර්ථ විකෘතියක් වෙලේ නැද්ද එතකොට?
අපි මේ කියන කාරණේ යම් කිසි සාධාරණයක් නැද්ද 125ක්? හිතන්න ඕන දෙයක් නෙවෙයිද? විමසන්න ඕන දෙයක් නෙවෙයිද? මේක එකපාරට බැනල ප්‍රතික්ෂේප කරන්න ඕන දෙයක්ද? එහෙමයි. යමක් හිතන්න විමසන්න දෙයක් කියන්නේ. ඉතින් ඒක ඔබ විමසන්න සූත්‍ර දේශනා මුල් කරගෙන. අපි කියන්නේ අපේ අදහසක් නෙවෙයි. එහෙමයි. සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මෙන්න ධර්මයෙන් ඔප්පු වෙන්නේ මේක. ධර්මයේ තුල තියෙන අර්ථය මේක. බුදුරජාණන් වහන්සේ කියනවා ඔබට ප්‍රශ්නයක් ඇති වුණොත් බයත් ඇති ගැනීමක් ඇති වුණොත් මම සිහි කරන්න. එහෙමයි. තථාගතයන් වහන්සේ සිහි කරන්න. තථාගතයන් වහන්සේ පලා යන්නේ තැති ගන්නේ නැහැ. ලොමු දහ ගන්නෑ. මේක මේ බුදුහාමුදුරුවෝ අවුරුදු 45 කට විතරක් මේ බලංගු ප්‍රකාශයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකේ යම්තා දෙපා ඇති සත්වෝ සිටීද. මේ ලෝකේ යම්තා බොහෝ පා ඇති සත්වෝ සිටීද. මේ ලෝකේ යම්තාක් පාද රහිත සත්වෝ සිටීද. මේ ලෝකේ යම්තාක් දෙවියන් සිටීද. මේ ලෝකේ යම්තාක් බ්‍රහ්මයන් සිටීද. මේ ලෝකේ යම්තාක් දෙවියන් බඹුන් මරුන් සහිත දෙවිමිනිස් ප්‍රජාවේ නවසස්ථා වාස තුල මේ සියලු සත්වයන්ට වඩා ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ අග්‍රය කියනවා. එහෙමයි. ශ්‍රේෂ්ඨයි කියනවා. එහෙමයි. මහානුභාව සම්පන්නයි කියනවා. සියල්ල තම වශයෙන්ගට පමුණුවා ගත්ත කියන සියල්ල තම වශයෙන්ගට පමුණුවා ගත්ත කියන. ඇත්තම ගොඩක් අය දන්නේ නැහැ දැන් අර වසවර්ති මාරයා කියලා අපි කියනවනේ. ඔව්. වසවර්ති මාරයා කියනවා වගේම වසවර්ති බුද්ධ කියලාත් ගෞරව නාමයක් තියෙන බුදුහාමරණ්‍ය තත්තු වසවර්ති. අන්න හරියට. ඒ වසවර්ති කියන්නේ සියල්ල තම වශයෙන්ගේ පවත්වනවා කියන එක. මාරයා තත් ඒ හැකියාව තියෙනවා කාම ලෝකයේ සම්බන්ධයෙන්. බුදුහාමුදුරන්ට ඇත්තම බුදුහාමුදුරෝ වසවර්ති බුද්ධ මාරයා වසවර්ති මාර. ඒ ගොඩක් අය දන්නේ නැහැ වසවර්ති කියන්නේ බුදුහාමුදුරන්ට භාවිතා කරපු ගෞරව නාමයක් නේද අපි හැමෝම. ඒ බුදුරජාණන් වහන්සේ මේ අන්න එක වටිනා කාරණාවක් අපි ඉන්දිකටට වත්ත මහත්තයා සිහිපත් කරේ. මේ කිව්ව ප්‍රකාශය මේක සිංහනාදයක් වෙන්නේ. දැන් අද වසවර්තිය කියන්නේ අර නිකන් එන මැර නිකන් අර අපි කියන්නේ අර ගමි වාසයන් මදාවි කියලා ඒ වගේ අයදනේ. නමුත් වසවර්ති කියන්නේ බුදුරජාණන් වහන්සේටත් මාරයටත් පමණක් භාවිතා වෙච්ච ගෞරව නාමයක්. ගෞරව නාමයක්. එහෙනම් කා ලෞකික ලෝකේ මාරයා වසවර්ති අධ්‍යාත්මික ලෝකේ බුදුහාමුදුර වසවර්ති එහෙම වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ සිංහනාදී කරේ අවුරුදු 45කට විතර නෙවෙයි. මම මේ අග්‍රය ශේෂ්ඨයි සිරි සත්‍යයට වඩා උතුම් කියලා කිව්වේ දැනුත් මේ මොහොතේ. මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ මේ කිව්ව දෙයට වග කියන. දැනුත් ඒකෙන් සමන්විතයි. ඒ ශේෂ්ඨත්වේ විනාශ වෙන්නේ නැහැ. ඒක අකෝපයයි. ඒක විනාශ වෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ තමයි මේ මොහොතේ වැඩි ඉන්න හොඳම කෙනා. මේ මොහොතේ වැඩි ඉන්න හොඳම කෙනා බුදුහාමුදුරුවෝ. හොඳම රැකවරණේ තියෙන බුදුහාමුදුරුවෝ මේ දැන් මම මේ කියන්නේ දැන් මේ මොහොතේ වැඩි ඉන්න හොඳම කෙනා බුදුහාමුදුරුවෝ හොඳම රැකවරණේ තියෙන බුදුහාමුදුරුවෝ හොඳම පිහිට තියෙන බුදුහාමුදුරුවෝ හොඳම මාර්ගය පෙන්වන බුදුහාමුදුරුවෝ හැබැයි කවුරු හරි බෞද්ධයෙක් වේවා කවුරු හෝ කෙනෙක් කියනවනම් බුදුහාමුදුරුවෝ නැහැ කියලා එහෙම කවුරු හරි කෙනෙක් කියනවනම් බුදුහාමුදුරුවෝ නැහැ කියලා එයාට කියන්න අයිතියක් නැහැ සාධාරණ කරුණු සහිත අයිතියක් නැහැ බුදුහාමුදුරුවෝ පිහිට දැන් තියෙනවා එහෙමයි ආශිර්වාදයේ තියෙනවා රැකවරණේ දැන් තියෙනවා කියලා ඔහුට කියන සාධාරණ අයිතියක් නැහැ. ඇයි ඒ කට්ටියගේ සාසුන්නාහසේ නැතිල බොහෝ කල්. අපි සාසුන්නාහසේ දැනුත් වැඩි ඉන්න මේ මොහොතේ. අපිට මේ මොහොතේත් බුදුහාමුදුරු තමයි මේ හයිය දෙන්නේ අපිට. මේ ආශිර්වාදේ බුදුහාමුදුරුනි. නැත්තම් අපි මෙහෙම නිකමට හිතන්නේ දැන් අපි මේ කරූ ප්‍රකාශේ කවුද මේ ඉතිහාසය කරලා තියෙන්නේ? එහෙමයි. ඈ මේ ඉතිහාසයේ ඔබ ඉන්දිකතට වත්ත මහතේ විසුණුහසල සාකච්ඡා කරලා ඇති. කවුරුත් තමන්ගේ හිතලුවක් කියන විසක් කවුරුවක්ක් කියන්නේ හරි මේ ස්වාමීන් වහන්සේ ලින්න අපිත් එක්ක සාකච්ඡාවට. එහෙනම් අපි ඉදිරිපත් වෙනවා. සූත්‍ර දේශනාවයි. සූත්‍ර දේශනාවෙන් සාකච්ඡා කරන්න ඉදිරිපත් වෙනවා. එහෙමයි. ඈ එතකොට අපි එකට අපි ඉදිරිපත් වෙනවා. අපිත් ඒක හොය හොයා ඉන්නේ කවුද මේ එළියට ඇවිල්ලා මේ වගේ ආරාධනා කරන්න කියලා. එහෙමයි. අපි බලනවා කවුද මේ ආරාධනා කරන හාමුදුරුවෝ අපි යන්න සූදානම්. ඒ නිසා මෙන්න කොහෙද මේ අර මේ පිස්සු දොස්තර කෙනෙක් කතා කළා. අපි කල්පනා කරා අපරාධි මේ එහෙ ගියේ කියලා. ඈ එතකොට බලාපොරොත්තුුනේ ඇත්තටම සාමින් දවසකමක් ගිහයි බලාපොරොත්තුුනේ නැහැ. එහෙමයි. මොකද අපිට මෙත මේ ධර්මයේ මතුරන් දෙන්නේ එතනින්. සාමින්වන් සරතින් ඉන්න ඕන එකක්. ඉතින් නමුත් අර ආරාධනා කරගින්න අපි නොගියත් එයා හිතන්නේ අපි මගහැරිය කියලා. ඒක ඔප්පු කරන්න අපි ඒ සම්බන්ධ වෙන්නේ නැතුව ඒකට සිගින්නේ මේක සම්බන්ධ නැත. ඇත්ත මේත් එක්ක සාකච්ඡා කරන එකේ කිසිම තේරුමක් නැහැ. එයාට සූත්‍ර දැනුමක් නැහැ. එයාගේ හිතලුවක් තමයි එයා කියන්නේ. එයා ඉතින් මේ ඇත්ත මම කිව්වා මේ ඊට වඩා හොඳයි මහත්තයා පාමිසිය කරගෙන එහෙම ඒ ජොබ් එක කරගෙන හිටියනම් එච්චර නින්දාවක් අපහසුතාවයක් ලැබෙන්නේ නැහැ. ඉතින් කොහොම නමුත් ඒ මහත්තය ලොකු මේ එයා අරහත්ත්වයට පත් නොවි අවබෝධ වුණා කියලා හිතාගෙන ඉන්නවා. අපි මේ කියන්නේ
අපි අවබෝධයක් නෙමෙයි. අපි කියන්නේ අපි අවබෝධ කළා කියලා. අපි කියන්නේ මේ දේශනාවේ තියෙන අර්ථය මේකයි කියලා. එහෙමයි. අපිට මේ අපි හොවා දක්වා ගන්න ඕනේ නැහැ. අපි සුපිරි කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අදාළ ධර්මයේ සුපිරි. ඒ ධර්මයේ මෙන්න සුපිරි අර්ථය. මේකයි අපි කියන්නේ. මේ අපි හොවා දෙකීම නෙමෙයි මේ ධර්මයේ ඉස්මතු කරන්න ගන්න වෑයම. අපේ දුර්වලතා තියෙනවා. අපේ අඩුපාඩු තියෙනවා. මගේ දුර්වලතා තියෙනවා, අඩුපාඩු තියෙනවා. හැබැයි මන් දන්නු ධර්මයේ අඩුපාඩු නැහැ. ඒකේ දුර්වලතා නැහැ කියලා. ඒකෙන් අපි මේ පිළිහිටල කියන්නේ. ඕන කෙනෙකුට අපේ දුර්වලතා අඩුපාඩු හෙව්වොත් ඕන තරම් අහුවේ. හැබැයි අපි කියන සූත්‍ර දේශනා අඩුපාඩුව සූත්‍රයෙන් පෙන්වන්න බෑ. අන්න ඒක අපි හොයන්න ඕන. අපි අඩුපාඩු වෙලා හරියන්නේ අපි කියන සූත්‍ර දේශනාවේ කාරණේ අඩුපාඩුවක් පෙන්වන සූත්‍රයේ කියන්නේ. ඒකයි හොයන්න තියෙන්නේ. ඒ නිසා අන්න ඒක හැබැයිම මේ අවංකයෙන්ම ඉදිරිපත් වෙන උන කාරණේ. ඒ නිසා මහත්ය ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ ආශිර්වාදේ දැනුත් තියෙනවා. ඒ ආශිර්වාදයේ තියෙනවා. හැබැයි ආශිර්වාදයේ තියෙනවා. ඒක ගන්න පුළුවන් විදියට අපේ පැත්තෙන් අපි නිවැරදි වෙන්න ඕනේ. අපේ පැත්තෙන් නිවැරදි වෙන්න ඕනේ. හැබැයි කාගේ හෝ මනසේ ගති ටික ඉදිලා තියෙන්නේ. නිවන් දැක්කොත් නිවන් දැක්කයි නැති වුණා ඉවරයි. උපදින්නේ නැහැ කියලා ඕවගේ අදහසක් නා. එයා හිතන්නේ බුදුහාමුදුරුවෝ නැහැ කියලා. ඒ බුදුහාමුදුරුවෝ නැහැ කියලා එයාගේ මනසේ ගති ටික ඉදිලා තියෙන සාසුරු සම්පත්තිය නැති වෙලා, බැහැර වෙලා. එතකොට මේ සාසුරුවරයෙක් නැති, ආගමික නායකයෙක් නැති, එකම ජාති වෙලා තියෙන සිංහල බෞද්ධ. ඒ කට්ටිය අසරණ වෙලා. අපිට බුද්ධන් සරණක් නැහැ. බුදුන් සරණ. සරණ කියන්නේ රැකවරණය, පිහිට ආරක්ෂාව කියන එක. ඒක දෙනුත් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ ආශිර්වාදය දෙනුත් තියෙනවා. හැබැයි අපි තීරුම් ගන්න ඕන මේ ආශිර්වාදය දෙනුත් තියෙනවා. හැබැයි දුක හට ගන්න කාරණේ නිරෝධ කරන්න තියෙන්නේ Tamanට. ඒක බුදුහාමුදුරන්ට කරන්න බෑ. ආශිර්වාදේ තියෙනවා. ආශිර්වාදේ තියෙනවා. හැබැයි දුක හට ගන්න තණ්හාව දුරු කරගන්න තියෙන කාටද? Tamanට. අපි මේ දුක හට ගන්න මේ තණ්හාව අපි අනුන්ට බාර දීලා තියෙනවා. දුක්ඛ නිරෝධය අපි අනුන්ට පවරලා තියෙනවා. එහෙමනේ ගොඩක් දැන් ලෝකේ බොහෝ දිනා කරලා තියෙන්නේ දුකක් ආවට පස්සේ බැහැරට චෝදනා කරලා එයා හිතන්නේ දුක හටගත්තේ හේතුව බැහැර තියෙන්නේ. ඒ නිසා මේ කට්ටිය ගෙදරින් එලවන්න. නැත්තම් මං ගෙදරින් යනවා. මේ කට්ටියත් එක්ක ඉන්න බෑ දුකයි. දුක ඇතුළේ තියෙන අනුන් නිසා. අනුන් නිසා නෙමෙයි. මේ දුක හට ගන්න හේතුව තියෙන්නේ Taman ළඟ. තණ්හාව. Taman ළඟ මේ දුක හට ගන්න හේතුව තියෙන්නේ. ඒ තණ්හාව නිසායි අපි තුල මේ අරුබුදය හටගන්නේ. එන ඒ තණ්හාව තමයි දුරු කරන්න තියෙන්නේ. Taman ගෙදරින් යන්න ඕනෙත් නෑ, ඒ කට්ටිය ගෙදරින් එලවන්න ඕනෙත් නෑ. Taman වැඩපලින් අයින් වෙන්නත් ඕනේ, අනිත් අය වැඩපලින් එලවන්නත් ඕනේ. මේ Tamanගේ දුක හටගත්ත හේතුව තණ්හාව නම් ඒ හේතුව දුරු කරන්න. යෝ තස්සායව තණ්හය අශේෂ විරාග නිරෝධෝ ජාගෝ පටිනිස්සග්ග මුත්‍යනාලය. දැන් ඉන්දික මහත්තයා මේ තණ්හා නිරෝධය අපි වෙන කෙනෙකුට බාර දුන්නා. අපිට දුකක් ආවට පස්සේ අපි ඔන්න කිනු දෙවියන් වහන්සේට කියනවා. තවත් අයට කියනවා. අනේ අපිට දුකක් ආවා අපේ මේ දුක දුරු කරලා දෙන්න. ඒක දුක්ඛ නිරෝධය වෙන කෙනෙකුට බාර දෙනවා. ඒක කවද ඒක කොච්චර වැරදීමද බලන්න. අනුන්ට බාර දෙන තාක් තමා තුල සිද්ධ වෙන මේ චතුරාර්ය සත්‍ය තමන්ට අවබෝධ කරන්න බැරි වෙනවා. තමාට තමා අවබෝධ කරන්න බැරි වෙනවා. තමන් තුල මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛත් දුක්ඛ සමුදයත් දුක්ඛ නිරෝධයත් නිරෝධ මාර්ගයත් තමා තුලින් අත්දකින්න බැරි වෙනවා. මේක අනුන්ට බාර දෙන තාක්. අපි මාර්ගය හොයන්නත් බාහිරින්. අපි හිතනවා මෙතන මාර්ගේ නැහැ. අන්න අසවල් හාමුදුරුවන්ගේ ළඟ මාර්ගය ඇති. එතෙන්ට යනවා. එතනත් බලනවා. එතන මාර්ගේ නැහැ. අන්න ප්‍රසිද්ධ තැනක් තියෙන එතන මාර්ගය ඇති. මේ කොහිවක්වත් මාර්ගේ නැහැ. මාර්ගය උපදින්න ඕනෙත් තමා තුල. දුක දැනින් තමන්ට නම් දුක හට ගන්න හේතුවක් තමන් තුලින් නම් දකින්න ඇති. දුක්ඛ නිරෝධයක් තමන් තුලින් නම්. හරි අර බුදුරජාණන් වහන්සේ ගානි මාර්ගයේ උපදින්නේ බුදුරජාණන් වහන්සේම කියනවා නේද අත්තදීපා බික්කෝ විහෙරත අත්තසරණ නාඤ්ඤ සරණ. ඔව්. එතන අත්ත්‍ය කියන්නේ තමා නැත ආත්මයම තමයි ඇත්තට ගත්තේ. ඔව්. මේ කියන්නේ ආත්ම දමනය ගැන කියන්නේ. එහෙමයි. මේ බෞද්ධයන්සෙත් කියන ආත්ම දමනයක්. ඇයි හේතුව? තමන්ගේ එකම ආත්මය දමනය කරන කියලා කියන්නේ ආත්මය දමනින් නෝන නිසා මේ දුක දැනෙන්නේ. එහෙමයි. යම් වෙලක් මේ ආත්මය දමනුනා නම් එතන දුකක් දැනෙන්නේ නැහැ. සැපයක් දැනෙන්නේ. මේක මේ නිසා ආත්මය දමනය කරන කියන්නේ. බෞද්ධයන්ස කියා දුන්නේ ආත්මය දමනය කරන ක්‍රම වේද. එහෙමයි. නිවන කියන්නේ ඒකයි. ආ. මේක තමයි ගැටලුව මේ 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 දර්ශනය තමයි කියා දෙන්නේ අපිට. පණ්ඩිතයන් ආත්මය දමනය කරනවා. එහෙමයි. අත්තානන්දමයන්ති පණ්ඩිතයන්. එහෙමයි. අත්තානන්දමයන්ති පණ්ඩිතයන්. එහෙමයි. තමා කියලා පරිවර්තනයකට තමා කියන්නේ ආත්මයම තමයි නේද? ඔව්. ඒක බුදුරජාණන් වහන්සේ ආත්මයක් නැහැ කියලා කිසිම සූත්‍රයක දේශනා කළේ නැහැ. රූපය අනාත්මයි කියලා දේශනා කළා. එහෙමයි. රූපය අනාත්මයි.
වේදනාව අනාත්මයි. සංඥාව අනාත්මයි. ඒකම ඒක බුදුහාමුදුරු දේශන රූපේ බුදුහාමුදුරු නෙවෙයි. රූපේ බුදුහාමුදුරුගේ ආත්මෙත් නෙවෙයි. රූපේ බුදුහාමුදුරුගේ වසඟේ පවත්තන්නත් නෙවෙයි. ඒකෙන් කියන්නේ බුදුහාමුදුරු නෑ කියන්නේ. ඒක නිසා රූපේ ප්‍රහාණය කරන්න හැකියාවක් නැහැ. ඔව්. රූපේ ප්‍රහාණය ඒක ප්‍රහාණය කිරීමේ ප්‍රතිපලෙ මොකද්ද? රූපේ ප්‍රහාණය වී යාම අද්දකීම. ඒක අද්දකීම ලබන්නේ කවුද තමා? එහෙමයි. ඒක නෑ. ඔහ් රූපේ ප්‍රහාණය දී දුහුණ තුනනේ අද්දකීම ලබන්න බෑනේ. එහෙමයි. දැන් රූපේ ප්‍රහාණය වීම, වේදනායි ප්‍රහාණය වීම අද්දකීම ලබන්න පුළුවන්. සංඥායි ප්‍රහාණය වීම අද්දකීම ලබන්න පුළුවන්. සංස්කාරේ ප්‍රහාණය වීම අද්දකීම ලබන්න පුළුවන්. විඤ්ඤාණේ ප්‍රහාණය වීම අද්දකීම ලබන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? මේ කෙනෙක් ඉන්නවා කියන කවිල ඉරයි. අද්දකීම ලබන්නේ කින්නවා. ඕන තේලා නෑ. ඔගිලා ඔගේ ඉලක්කය මොකද්ද? මේක ප්‍රාණිකලේ දැන් වහන්සේ මගේ ජීවිතයත් මම මතක කරලා වහන්සේ කියන්නේ නිවන කියන්නේ එක්ස්පීරියන්ස් එකක්. එක්ස්පීරියන්ස් එකක් නෑ, එක්ස්පීරියන්ස් කරන කෙනෙක් ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම. එමක් අත්දැකීමක් වෙන්නේ නෑනේ, අත්දැකීමක් ලබන්නේ නැතුව. ආ. එහෙනම් බුදුහාමුදුරුවෝ ගස්කල් වලට අත්දැකීම ලැබෙන්නේ නෑ. ඔව්. බුදුහාමුදුරුවෝ එහෙනම් බුදුහාමුදුරුවන්ගෙන් තමයි අපි අහන්න ඕන. බුදුහාමුදුරුවෝ දුක පිරිසිදු දකින්න කියනවා. අපි අහන කවුද දකින්නේ? ආ. බුදුහාම අපි බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහන්න එනවා. මෙහෙම කවුරුත් නැතුව ඇයි අපිට මෙහෙම දකින්න කියන්නේ? බුදුහාමුදුරුව අක්‍රීයවාදී කියලා දෘෂ්ටියක් තියෙනවා. ඒ අක්‍රීයවාදී කියන දෘෂ්ටිය බැහැර කළා. එහෙමයි. අද මේ ධර්මයේ කියෙමේ මිනිස්සු ටික 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 හරියන්නේ මේ අක්‍රීයවාදී කියන පැත්තට. ඒක කරන්නෙක් නැහැ, කරවන්නෙක් නැහැ, මරන්නෙක් නැහැ, මරවන්නෙක් නැහැ. ඈ මෙන්න මේ වගේ අක්‍රීයව උටෝ වෙන. එහෙම බුදුහාමුදුරුව කිව්වේ නැහැ. එහෙනම් තණ්හාව කියන දේ නිරුද්ධ කරන්න පුළුවන්. නිරෝධය අත්දකින්න පුළුවන්. ඒ අත්දැකීම ලබන ඔහු නැති වුන්නේ නැහැ. ඔහුගේ තණ්හාව දුරු වුණා. ඒ නිසා ඌට දුක නිරෝධය ඔහු අධ්‍යක්ීම ලැබෙනවා. මේ අධ්‍යක්ීම ලැබෙන කෙනාද ප්‍රශ්නේ දුක හට ගන්න. මේ අධ්‍යක්ීම ලැබෙන කෙනාද මේ දුක හට ගන්න එකේ ප්‍රශ්නේ කට්ටියන්. ඒකද තණ්හාවද? තණ්හාවනේ. තණ්හාව. අද කියන්නේ මේ කෙනා කියන්නේ. කෙනාගේ මේ අධ්‍යක්ීම ලැබෙන තණ්හාව නිරෝධය අධ්‍යක්ීම ලැබෙන කෙනා නැති කරන්න කියලා කියන්නේ. එහෙමයි. බුදුහාමුදුරු කියන්නේ ඒ කෙනා ප්‍රශ්නේ යන්නේ එයාට මොකද එයා ප්‍රශ්නේ යන්නේ තණ්හාව දුරු කරන්න කියලා. තණ්හාවේ ප්‍රශ්න තියෙන්නේ. අද කියන්නේ තමයි ලක් වෙනාගේ ප්‍රශ්නේ කියන්නේ. ඔව් ලක් වෙනාගේ ප්‍රශ්නේ. අපේ හන්ද අපි මේවතාවෙත් පොඩ්ඩක් අර අපි සම්නස්සලා මම කියන්නේ 27 දිනක විතර නම් කියලා ඔබ වහන්සේලා ආරාධනා කරලා කලින් මතය අපි මේවතාවෙත් පොඩි මතක් කිරීමක් කරමු මේ නේද? ඔව්. ඉන්දික මහත්තයා අපි වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයට අපි ආරාධනාවක් මේ කරන්නේ ආරාධනාවක් අපි හිතනවා අපේ නායක ස්වාමීන් වහන්සේලා අපි මේ ආරාධනාව පිළිගෙන සුහඳව ඔබ වහන්සේලා ලෞතුරා දහම ඉස්මතු වෙනවට කැමති නම් අනිවාර්යයෙන්ම මේක සාකච්ඡා කළ යුතුයි. සුපටිපන්න උජිපටිපන්න ගුණයේ තිබෙනවන අනිවාර්යයෙන්ම මේවට උත්තර සැපේ යුතුයි. ඒ නිසා අපි මේ පින්න ස්වාමින්වහන්සේලාගේ මේ කියන්නේ අපි මේ පින්න ස්වාමින්වහන්සේලා අපි ඇතම් ස්වාමින්වහන්සේලා ඇසුරු කරලා තියෙනවා. ඇතම් ස්වාමින්වහන්සේලාගේ ස්ථානවල අපි වැඩි ඉඳලා තියෙනවා. ඒ ස්වාමින්වහන්සේලා අපිට බොහෝ උපකාර කරලා තියෙනවා. අපි උපකාර සිහි කරනවා. ඒක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ නිසා කෙනෙකුට මේකෙන් අපිට මඩ ගහන්න පුළුවන්, නිඳා කරන්න පුළුවන්. ඉස්සර මේ ස්වාමින්වහන්සේලා ඒ තැන්වල ඉඳලා ඒ ස්වාමින්වහන්සේලාගේ පොතපත බලලා දැන් ඒ ස්වාමින්වහන්සේලාට මේ විවේචනය කිරීමක් නෙවෙයි. අපි ඒ තැන්වල ඉඳලා ඒ ස්වාමින්වහන්සේලාගේ ගුරුහුරුකම් ඉගෙනගෙන ඒ බණ ඉගෙනගෙන ඒක ඇත්ත. හැබැයි මෙතෙන්දී අපි කියන්නේ මේ අපි මේ කියන්නේ ධර්මයේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාළ නැති අර්ථයක් ඒ ස්වාමින්වහන්සේලා දැන හෝ නොදෙන ඉස්මතු වෙලා තියෙනවා. මෙන්න මේ ඉස්මතු වෙන්න ඕන බුදුහාමුදුරුව වදාළ චතුරාර්ය සත්‍ය. ඉතින් චතුරාර්ය සත්‍ය ඉස්මතු වෙන්න ඕන. හැබැයි මේ ඉස්මතු වෙලා තියෙන වෙන දෙයක්. ඒ මම අපි මුලින්ම කිව්වා බුදුහාමුදුරුව දේශනා කළේ දුක හටගන්නේ තණ්හාව නිසා. ඉතින් ඇතැම් ස්වාමින්වහන්සේලා කියනවා දුක හටගන්නේ ඉපදීම නිසා. ඒ බණ ටිකෙන් හොඳට සමහර අය කියනවා මේ නිවන් දැක්ක උපදින්නේ. ඒ පැවැත්ම නැතිවීමක් ගැන කියනවා. ඒ උතුමන් වහන්සේලා තණ්හාවෙන් නැති කලේ. නිවන් හැබැයි අර යමක සූත්‍රයේ මේ රහතන් වහන්සේ උපදින්නේ නැහැ කියලා කොහොම බණිනව නේද සරිත් සම්බුද්ධ යමක? ඔව්. මිත්‍යා දෘෂ්ටියක් කියන්නේ පා කියලා. ඔව්. නිවන කියන්නේ නිවන තුල ජාති දුක උපදින්නෙත් නැහැ. ජරා දුක උපදින්නෙත් නැහැ. මරණ දුක උපදින්නෙත් නැහැ. නිවන තුල කිසි දුකක් උපදින්නේ නැහැ. මේ අත්දැකීම ලැබෙන මොහොතේ නිවන කියන්නේ අත්දැකීමක්. නිවන කියන්නේ අත්දැකීමක්. අපිට දුක කියන දේ අපිට දැනෙන දෙයක්. එහෙමයි. ජරාව කියන දේත් අපිට දැනෙන දෙයක්. ඒක දැනුණු කියලා ඔහු නැති වුන්නේ නැහැ. ලෙඩවීම කියන්නේ තමන්ට දැනෙන දුක. ජාතිය කියන්නේ තමන්ට දැනෙන දුක. මරණය කියන්නේ දැන් ලෙඩවීමේ දුක දුකක් කියලා දැනෙන්න ඔහු ලෙඩ වෙන්න ඉපායි. ලෙඩ වෙච්ච අවස්ථාවේ ඔහුට දුකක් කියලා දැනෙන්නේ. මට දැනෙන්න ඕන
පිළිකාවක් කියලා මම දැනගන්න ඕනේ. ඒ දැනගන්න මොහොතේ මට දුක තියෙනවා. එහෙමයි. මැරුණා කියලා මම දැනගන්න ඕනේ. එහෙමයි. ඒ දැනගන්න මොහොතේ මට දුක තියෙනවා. අපි කිව්වොත් කවුරු හරි කෙනෙක් කවුරු හරි කෙනෙක් හැබැයි අපි කතාවට කියනවා නේද මරණයේ දුක තියෙන්නේ මැරෙන කෙනාට නෙමෙයි ජීවත් වෙලා ඉන්න අයට කියලා. ඒක මගේ නෙමෙයි බුද්දේශනාව නෙමෙයි. අප්‍රියන් ගැන නෙමෙයි මේ දුකනේ. ඔව්. ඒක වැරදි කියනවා. ඒක ප්‍රියන් ගැන නෙමෙයි මේ දුක. මරණ දුක කියන ආකාරයක. මෙතන මම මතක් කරන්න තෝරන මේ අපි මේක මේ සඳහන් කරන්නේ කියන්නේ පෞද්ගලික මේ සන්නතර කිච අඩුවක් තරහක් නෙමෙයි. ආ. මේ කියන ඒ කියන්නේ උන්වහන්සේ විග්‍රහ කරන මේ ධර්ම විග්‍රහ කරන ආකාරයෙන් භාවිතුන්වහන්සේ වදාළ නැති දෙයක් මත එළියට එනවා. අන්න එක වෙන්න දෙන්නේ අපි මේ කරන්නේ. මොකද හේතුව අතන මේ පටිච්චසම්පද විග්‍රහ කරන ආකාරය, චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන ආකාරය, පංචස්කන්ධ විග්‍රහ කරන ආකාරය වගේම අනිත්‍ය දුක අනාත්ම. මෙන්න මේක විග්‍රහ කරන ආකාරය සම්පූර්ණයෙන්ම භාවිතුන්වහන්සේ දේශනා ඉක්මවා දේශනා විග්‍රහ කිරීමක් අපිට මේක පේනන්න පුළුවන්. අපි මේ ගත්තේ නම් tikai ගත්තේ දැනට සාමාන්‍ය සම්මතයේ භාවිතය වෙන විශේෂයෙන් කාගිත් අවදාන ලක්වයින් සන්නසන නම් ටිකක් විතර අපි ගත්තේ. මේකේ මම හිතන්නේ සම්ස්තෙම කර ඒක මට දැන් මට මේ අතරමඟ මතක්ුනේ මම මතක්ුනේ දැන් මීමල බලන්න සිරිදම්ම අලංකාර හාමුදුරුවන්ගේ දේශනාවකත් ඔය ඔබ වහන්සලා කියන ඔය මතේම කියන උන්වහන්සේ බුදුවරුන්ගේ රහතන් වහන්සේ උන්වහන්සේ කියන මනෝකය කියන වචන මත ඒක සත්‍යයන් අදහස් කරන්නේ විඥානේ නැති වෙන්නේ නැහැ සදාකාලික පවතින කියලා මේ ඒ මතවාදයේම දිගුවද්ද මේ කියන්නේ මේ නෑ අපි මීමල පනාය සිරිදම්ම ස්වාමීන් වහන්සේගේ අපි ස්ථානෙට ගිහිල්ලා අපි මේ අපේ ස්වාමීන් වහන්සේනම් දවස් කීපයක් එහි වැඩ හිටියා. අපි සාකච්ඡාවක් කළා උන්වහන්සේට අපි ප්‍රශ්න ඇහුවා. අන්තිමට උන්වහන්සේ ප්‍රශ්න අහනකොට උන්වහන්සේට සූත්‍ර දේශනාවෙන් උත්තර දෙන්න බැරුව බොහොම මේ කේන්ති අරගෙන උන්වහන්සේ අපි ප්‍රතික්ෂේප කළා. ගොඩක් අය කරන්නේ අපි සූත්‍ර දේශනාවෙන් ප්‍රශ්න හැබැයි ඔය වහන්සේලගේ මතය උන්වහන්සේ පිළිගන්නව නේද? නෑ අපි කියන මට උඩට ගොඩක් අය කරන්නේ අපි සූත්‍ර දේශනාවෙන් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ සූත්‍ර දේශනාවෙන් උත්තරයක් දෙන්න බැරුණාට පස්සේ එක්කෝ ඒ කට්ටිය කේන්ති අරගෙන අපිට ගරහනවා මිත්‍යා දෘෂ්ටිකය කියලා හරි අසත්පුරුෂය කියලා හරි මොකක් හරි දෙයක් කියලා අපිට ගරහන විසක් මේ දේශනාවේ තියෙන කාරණේ දේශනාවෙන් ප්‍රතික්ෂේප කරන්න බහන්සි ගන්නෑ. අර වගේ ඒ වගේ ඊළඟ කාරණේ තමයි උන්වහන්සේ ධම්සප්පවත්තුන් සූත්‍රයේට උන්වහන්සේ සමහර තැන්වලට වැරදි අර්ථ කතන දෙනවා. ඒ ස්වාමීන් වහන්සේගේ අදහසක්. ස්වාමීන් වහන්සේගේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන එකේ අර මා කියන එක වෙන් කර. ඔව්. අන්න ඒ වගේ වැරදි අර්ථ කතන දෙනවා. අපි මේ ස්වාමීන් වහන්සේත් එක්කත් අපි පෙන්නනවා. හැබැයි උන්වහන්සිටත් අපි ආරාධනා කරන්නේ ඔබ වහන්සේගේ හිතලුවක් ඔබ වහන්සේගේ මතයක් නැතුව මීමල පලානී සිරිදම්ම ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරනවා අපි විවෘතව සාකච්ඡා කරමු. ඉන්න සාකච්ඡාවට. අපි සූදානම්. අපි බලමු කවුද මග අරින්නේ. ඈ කවුද මග අරින්නේ කියලා බලමු. පතන කන්දේ හාමුදුරුවෝද මග අරින්නේ. දමනිපුන හාමුදුරුවෝ, චන්දකිත්ති හාමුදුරුවෝ, මීමල පනාලි සිරිදම්ම හාමුදුරුවෝ. නැත්තම් සමන්ත භද්දරද. නැත්තම් ඔය අපි නම් කිව්ව කවුද මග අරින්නේ. ඈ අපි බලමු. එතකොට මේකේ මේ ඉන්දික මහත්තයා දැන් අපි මැරුණ කියන්නේ නැති වුණා නෙවෙයි. ඉපදුනා කියන්නේ අලුතෙන් පටන් ගත්ත නෙවෙයි. එහෙමයි. ජාතිය කියන්නේ තමන්ට දැනෙන දුක. ජාති දුක දුරු කරන්න පුළුවන්. ජාතියක් දුකටයි තී ඒ දුක දුරු කරන්න පුළුවන්. එහෙමයි. ජරාවක් දුකටයි තී ඒක නිරුද්ධ කරන්න පුළුවන්. මේ Nirodhi අත්දකින ඒ Nirodheට Nirodhi අත්දකින ඔහුගේ නැතිවීමක් සිද්ධු වෙන්නේ නැහැ. එහෙමයි. ජාති වුණා කියලා ඔහුගේ පටන් ගැම්මක් සිද්ධු වෙන්නේ නැහැ. මරුණා කියලා ඔහුගේ නැතිවීමක් සිද්ධු වෙන්නේ නැහැ. ජාතිය කියන එකක් තමන් තුළ සමුදේ වෙන දුක. ජරාව කියන එකක් තමන් තුළ සමුදේ වෙන දුක. මරණය කියන එකක් තමන් අත්දකින සමන් සමුදේ වෙන දුක. එහෙමයි. එතකොට දැන් අපි මෙහෙම හිතමුකෝ. ඔන්න කෙනෙක් මම නිකන් ගුරුසු උපමාවක් කියන්න. මේක හරියට කල්පනා කළොත් මේ කියන අර්ථය මේ ගන්න පුළුවන්. කෙනෙක් දැන් මෙතන හොඳටම නිදාගෙන ඉන්නවා. එහෙමයි. කෙනෙක් මෙතන හොඳටම නිදාගෙන ඉන්නවා. අපි මෙයා උස්සගෙන ගිහිල්ලා අර ගලපල්ලෙහෙන් තියෙනවා. එහෙමයි. අපි ගලපල්ලෙහෙන් එයා තියෙනවා. එතකොට එයා මනස අවදි වෙලා එහෙමයි. මනස අවදි වෙලා එයා ඇහෙන් කනෙන් නාසයෙන් අරමුණු ගන්න තිතා කොහිනේ මෙතන නේද? එහෙමයි. ඔහුට මෙතන නොලිබීමේ දුකක් දැනෙන්නේ නේද? එහෙම නෑ. එහෙමයි. නෑ නේ? නෑ. ඒක හරි. නොලිබීමේ දුකක් දැනෙන්නේ නෑ නේ? එතකොට ඔහු යම් මෙතන නොලිබීමේ දුකක් ඔහුට දැනෙන්නේ ඔහු අතනින් අරමුණු ගත්තොත් නේද? එහෙමයි. මෙතන හොඳටම නිදාගෙන ඉන්න කෙනෙක් අපි උස්සගෙන ගිහලා ගල එහා පැත්තෙන් තියෙනවා. එහෙමයි. හරි. ඔහුගේ මනසත් අවදි වෙලා. හැබැයි ඔහු ඇහෙන් කනින් නාසයෙන් අරමුණු ගන්නෑ. එහෙමයි. ගන්න තිතා කොහින්නේ මෙතන නේද? එහෙමයි. ඔහු කියා අපි මෙන්න මෙතන කතා බහ කරා මෙතන තමයි ඔහු ඉන්නේ. හැබැයි ඔහුට මෙතන නොලිබීමේ දුකක් නැහැ. එහෙමයි. දුකක් ඉන්නේ. ඔහු මේ ටිකෙන් අරමුණු ගන්න අවස්ථාව.
අරමුණ ඔහුට මරණ දුකක් වෙනින් මරුණ කියලා දැනගන්න අවස්ථාව. ඔහුට දැනෙන අවස්ථාව. එහෙමයි. ඔහු මරුණ කියලා දැනගන්න ඕන. අන්නේ මොහොතේ ඔහුට මරණ දුක තියි. මරිච්චකේ දුක. මරිච්චකේ දුක තියි. එහෙමයි. මරිච්චකේ දුක විඳින්න ඒක වෙච්ච දෙයක් වෙනවා. එහෙමයි. ලෙඩවීමේ දුක විඳින ඒ සබහටපත් වෙන ඒකෙන් ඔහු ඒ දුක අද්දති. එහෙමයි. පැහැදිලිව කියන්න. එහෙමයි. එහෙමයි. දැන් අපි නන් ටික අපි ඉන්දිකටවත් මහත්තේ හොඳයි අපි අපේ සම්මාසන නැවතවත අපි බලාපොරොත්තු වෙන ඇතුළ මේ ධර්ම සාකච්ඡාව ලක් කිරීම ලක් කිරීම මේක සාකච්ඡා ලක් කරලා මේ යටපත් වල තියෙන සත්‍යාර්ථය එළියට ගැනීම වෙන මොකුත් අදහසක් නැහැ වෙන කිසි අනිත් එක මේකෙදි අවශ්‍යතාවයක් නැහැ අර මුලින් කිව්වා වගේ මේක මේ ඒ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා අපි දන්න බොහොම ප්‍රසිද්ධයි බොහොම හැකියාවන් තියෙනවා බොහෝ පිරිස් ඉන්නවා බොහෝ දක්ෂතාවයන් තියෙනවා බොහෝ දක්ෂතාවයන් තියෙනවා ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක බලනකොට ඇත්තම අපි හරි දුර්වලයි. හැබැයි අපි මේ කියන කාරණේ ප්‍රකාශ කරන්න අපි දක්ෂයි. දැන් වංශ රාජගිරිය අලිඥාන හම්දුර ගැනත් ඔක් මේකේ නම තියෙනවා. මම මේ අහන්නේ දැන් උන්වහන්සේ එහෙම සත්වේ පුද්ගල නේද කතාව කොහරි කියනවද? මොකද උන්වහන්සේ ගොඩක් කලාවට දුකේ නැති නිරෝධය කරනවා නැවත නූපදී. නැවත නූපදී. අනික ඒ කියන ස්වාමීන් හැම කෙනාගේම මොනවා හරි අඩුවක් තියෙනවා. ඒක අපි මේ කියන්නේ මේ ස්වාමීන් වංශලා දකින්න විදියට. අපි දකින්න විදියට. අපි සූත්‍රවලට අනුව. සූත්‍රට අනුව. අවදාසේ දේශනට අනුව අඩුවක් තියෙනවා. එහෙමයි. ඒ නිසා අපි මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරන්න කැමති. ඒ නිසායි මේ අපි ස්වාමීන් වහන්සේලාට මේ ආරාධනාවක් කරන්නේ. අපි හිතයි අපි හිතනවා ස්වාමීන් වහන්සේලා මගාරින් නැතුව මේකට ඉදිරිපත් වෙයි. එහෙමයි. අපි ස්වාමීන් වහන්සේලා විශ්ලේෂණ සම්මන්ත්‍රණ ටික සනා කරන්නේ. අපි මේ කිසිම අමනාපයකින් නෙමෙයි. අපි සාකච්ඡා කිරීමේ අදහසින් මේ නන්ටි සඳහන් කරන්නේ. මේට අමතර වෙන ස්වාමීන් සමකට උනත් ඉදිරිපත් වෙන පුළුවන් අපි කැමති සාකච්ඡා කරන්න. දක්ෂ ස්වාමීන් සමට ඉදිරිපත් වෙන පුළුවන්. මේ අපි දන්නේ උන්වහන්සේගේ මතය අපි හරියට දන්නේ නැහැ. නමුත් අපි මේ දැනට අධ්‍යයනය කරපු අය තමයි මේ වැඩිපුර තියෙන්නේ. මේකෙන් මම නම් ටික සඳහන් කරන්නම්. බණ්ඩාරවිල වංගී ස්වාමීන් වහන්සේ, රතුපස් කැටිය විමුක්ති රතන ස්වාමීන් වහන්සේ, අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ, බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ, පැපිලියානේ අරියදේව රතන ස්වාමීන් වහන්සේ, මහනුවර වජිරබුද්ධ ස්වාමීන් වහන්සේ මෙන්න මේ ස්වාමීන් අපිට කියලා තිබ්බම අකරි මම හිතන්නේ අදාස පළවෙනි තිබ්බ අපි කියපු දේ වැරදි කියලා අපි කැමති සාකච්ඡා කරා. සාකච්ඡා කරා. තව තුන් වහන්සේ සාකච්ඡා වල එන්නේ නැහැ. දැන් සමතවද්ද හඳුරුව සම්බන්ධ සමතවද්ද හඳුරුව වහන්සේ අතරත් අපි සංවාදයකට ආරාධනා කරානේ. නෑ අපි එතන සමතවද්ද හඳුරුව බාරගත්ත නම් තුන් වහන්සේ බාරගත්තේ නෑ. අපි එතෙන්ට වඩින්න කැමතියි. අවස්ථා දෙනවා අපි වඩින්න කැමතියි. ඊට පස්සේ මීතිරිගල දමජිය ස්වාමීන් වහන්සේ අපි ඉන්සන්සෙට් එකට කතා බහ කරලා තිනවා පැය ගණන්. නමුත් දැන් අවස්ථාව හම්බුනත් අපි ඒක එන්දි කියලා ඔප්පු කරනවා. කොත්මලේ කුමාරකච්චප ස්වාමීන් වහන්සේ කොත්මලේ කුමාරකප ස්වාමීන් වහන්සේ දැන් අලුත් බණක් කියලා කියනවා. දැන් එයාට අලුත් දැන් මුලින් කිව්ව ටික අලු මේ වෙනස් වෙලා දැන් අලුත් බණ කියලා කියන අපි ඒ ස්වාමීන් වහන්සේත් එක්කත් අපි කැමති සාකච්ඡා කරන්න. ඒ වගේම මේ ලැබුණේරුව කන්දේ මහාන් කඩවල සුදසන් ස්වාමීන් වහන්සේ ඒ වගේ පිටිකල ගුණරත්න ස්වාමීන් වහන්සේ දික්කුමරේ සුභෝති ස්වාමීන් වහන්සේ අවස්ථාව දෙනවා අපි අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේලා අනිවාර්යයෙන් අපි මේකට වග කියනවා මීමුරේ ධම්මාව ස්වාමීන් වහන්සේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ අපි අවසර සම්නස මහා මෙුණාවේ කිරිබල්දොර ඥානানন্দ ස්වාමීන් වහන්සේ මිනිපුර සමා අමසාන්ති කිවාසි මේ තපෝවනේ රතන ස්වාමීන් වහන්සේ ඒත් අපිට කියලා ඒත් අපි රතන ස්වාමීන් වහන්සේත් මිනිපුර තපෝවනේ මේ උන්වහන්සේත් එක්ක අපි කිව්වා අපි එනවා කියලා උන්වහන්සේ අන්තිමට අපිට කිව්වා ඔබ වහන්සේලා එන්න එපා කියලා උන්වහන්සේම අන්තිමට නෑ මං කිව්වා මේ අපි මාධ්‍ය වුණේ නිකන් කතා කරමු මාධ්‍ය නැතුව නිකන් අපි මේ සුදුව කතා කරමු ඒතර ඇයි මෙච්චර බය හරි පුදුමයි නේ ඇයි මෙච්චර බය මේ බය වෙන්න දෙයක් නැහැ නේ බය කියන්නේ අකුසලයන් ඉදිරිපත් වෙන දැන් ඔගේ සමන්තවද රහඳුරගේ නම තියෙනවා නම් ඊට ඉතාලම කිට්ටු මේ දර්ශනයක් කතා කරන්නේ නෑ හරි තාවෙත් තියෙනවා මෙහෙම වලස් මුල්ලේ අබේ හිමි මීවන පලානේ සිරිදම් මෙහිමි හඳපාංගුට නිවාත නිවාපතා පෙහිමි ගල්දුවේ තල්ගමුවේ සුදිරානන්ද සාන්නාසි ඒත් අපි කැමති කිරිතලාගරණ සෙනසි එතකොට බලංගොඩ රාජ්‍ය සාමිනාසි කුගුල්පනේ සුදර්ශන සාමිනාසි කොහොමද කුගුල්පනේ සුදස්ති සුදස්ති සාමිනාසි උඩුදුම්බර කාශප සාමිනාසි රාජගිරිය අරිඥානි සාමිනාසි ඒ වගේම පිටිදුවේ සිරිදම ඔව් මම අහන්නේ නැහැ දැන් පිටිදුවේ සිරිදම් සාමිනාසි කියන සමත්වර සාමිනාසි කියන නම තියෙනවා ඒ උන්වහන්සේගේ ඒ දර්ශනයේ කෙට්ටු දර්ශනයක් දේශනා කරන සාමිනාසි නමන්නේ තිත්තගල්ල ආලන් සිරි සාමිනාසි උන්වහන්සේ නම ඔකේ තියෙනව නැද්ද එතකොට අපි මේ නියෝජනය වෙනුනේ මේ කියපු නම් ටිකෙන් හැමදේම නියෝජනය වෙනවා ඒක නියෝජනය වෙනවා අපි අර මේ අවුරුදු පහේ මහණේල පොඩි හාමුදුරුවගෙන කියන්නේ ධම්මවිජේ අපිට ඒ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේලා අපි කොහොමද දන්නේ ඒ ස්වාමීන් වහන්සේලාට අපි සූත්‍ර දේශනාවෙන් කාරණයක් වෙනුත් උත්තර දෙන්න බෑ කියලා
යා අපිට බොහොම ගෞරවය තියෙන අපේ ආදර ගෞරවය තියෙන මේ නායක ස්වාමීන් වහන්සේලාට මේ ස්වාමීන් වහන්සේලා අපි ලොකු විශ්වාසයක් තියෙනවා අපි තීරුම් අරගෙන අපි තීරුම් අරගෙන අපිට ලොකු ආදර ගෞරවය මෙල මෙහෙලක් තියෙන දැන් ඔබanse අවුරුදු 5 ස්වාමීන් වහන්සේ නමක් කියලා ඔබanse කියන්නේ කොහොමද ලොකු වැඩසටහන දැන් මුළු ලංකාවම ජනප්‍රියයි ධම්මවිජයහාමුදුරුව කියන්නේ මේ ඒ කියන්නේ නිර්මල නිරවුල් ධර්මඥානියක් තියෙන කෙනෙක් නෙවෙයි හරින් මෙහින් ඇහිඳගෙන බණ ටිකක් කියනවා ඒකත් බුද්ධ දේශනාවට දේශනා විකෘතියක් කරන්නේ අපි උන්වහන්සේටත් අපි අපි ස්වාමීන් වහන්සේ ෆෝන් එකකින් කතා කරනවා කතා කරලා අපි මේ කිව්වා අපි කැමැති සාකච්ඡාවට එන්න මේ කවුරුවක්වත් මේ සාකච්ඡා ඒ කියන්නේ ඒ මොකද ඒ ස්වාමීන් වහන්සේලාට සූත්‍ර දේශනාව බලලා සූත්‍ර දේශනාව පෙන්වන්න එන්න සූත්‍ර දේශනාවේ සාකච්ඡා කරන්න මෙන්න අපි හැමෝම මෙහෙම එකක් කියනවා කියලා බලද්දි මේ හැමෝම සම්බන්ධයෙන් මටත් යම් විසංගාධිපතියක් තිබුණාත් ඔබ වහන්සේ නොපිළගත්තද උන්වහන්සේ අභිධර්මයේ කියන දමුන් පද්ධතිය ගැන නම් ගැඹුරු හැදෑරීමක් කරලා තියෙනවා ඇත්තටම දැන් ඒ අපි ඒකත් කියන්න ඕනේ කියන්නේ ඔන්න ඔබ වහන්සේ දැන් මෙතන ධම්මජි හැමෝම සංගාධිය කිරීමේ ගැටලුවක් තියෙනවා මොකද ඔබ වහන්සේ සම්පූර්ණයෙන්ම මුල් සූත්‍ර පිටකේ පදනම් වෙලා දැන් උන්වහන්සේ සම්පූර්ණ අභිධර්මයේ පදනම් වෙච්ච කෙනෙක් සූත්‍ර පිටකේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ නේ අන්න ඒක ඉහන් ගැටලුවක් නෑ ප්‍රතික්ෂේප කරන්නේ ගැටලුව තියෙනවා ප්‍රතික්ෂේප කරන්නේ නැත්නම් කතා බහ කරන්නේ නැහැ අභිධර්මයේ පිළිගත එකම නෑ සූත්‍ර පිටකේ මේ ප්‍රතික්ෂේප කරන්නේ නැත්තම් එහෙනම් උන්වහන්සේලා අභිධර්මයට වඩා වැඩි වටිනාකමක් දෙනවා මම දන්න තරමට අපි මේ කියන්නේ ඉන්දික මහත්ය සූත්‍ර දේශනාව මුල් කරගෙන අපි සුවඳව සාකච්ඡා කරමු එතකොට ස්වාමීන් වහන්සේලට පුළුවන් අපි මේ කියන කාරණේ සූත්‍ර දේශනාවකින් පෙන්වන්න පුළුවන් ඇරිදි කියලා අපි නිහතමානී දැන් ඔබ වහන්සේලා ගේවතාවේ මේ අපි පෙන්නුවොත් ඒ ස්වාමීන් වහන්සේලා කියන දේ සූත්‍ර දේශනාවේ ඇරිදි කියලා ඒ ස්වාමීන් වහන්සේලා නිහතමානීව පිළිගන්නවා ඒක තමයි ධර්මීස්මතුවේ හරි මේමයි දැන් ඔබ වහන්සේලා ගේවතාවේ ආරාධනා කරා ආරාධනා කරානේ මේ නම් කියලා දැන් දැනුත් අපි නැවත ඒ නම් සිහිපත් කරානේ ඔබ වහන්සේලා දැන් යෝජනා කරන්න ඕනේ ඔබ වහන්සේලා යෝජක පාර්ශවය මොන පොයින්ට් මතද මොනවද මොකද්ද සාකච්ඡා කරන්නේ උන්වහන්සේලා එනවනම් මොනවද උන්වහන්සේලා සංක්ෂිප්තව කියන්නේ මොන ගොඩක් ප්‍රශ්න අපි මේ ප්‍රධාන වශයෙන් මෙච්චරයි පටිච්ච සම්පදාය එහෙම ඒක බැහැර කරන්න ඇක්චුලි බැහැර කරන්න අයිතියක් නැහැ එහෙම සූත්‍ර දේශනාවලින් ඒවා ඒ වගේ පටිච්ච සම්පදාය පංචමස්කන්ධය පංචපාදන ස්කන්ධය චතුරාර්ය සත්‍ය එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහය මෙන්න මේවා ප්‍රධාන මූලික මේවායි මූලික ඒ ලොබන්සේ කුබන්සේ මේ ලොබන්සේ කියන්නේ මේ ස්වාමීන් වහන්සේලා මේ බුද්ධ දේශනාවේ මේ මූලික સિદ્ધාන්ත කියලා දේශනා කරන ධර්මයේ වැරදි කියලා පැහැදිලිවද මේක පැහැදිලිවම කියනවා වැරදි කියලා වැරදි කියන්නේ මුල් බුද්ධ දේශනාවට විරුද්ධයි කියලා ලොබන්සේ කියනවා ලොබන්සේලා මේ ස්වාමීන් වහන්සේලා ආවොත් ඒක කරුණාසහිතව ඔප්පු කරනවා කියන එක තමයි ලොබන්සේ කියන්නේ පාසෙන් කරන අපිට ඒ කියන්නේ අහුන් කන්දර වෙන සාකච්ඡා පාත්‍රන කුමු පාසෙන් ඔප්පු කරන එක එතකොට ඒ කොන්දේසිමත් තමයි මේ ඒ කියන්නේ ඒක තමයි සංගල් ප්‍රවේශ මේකින් මේක අහන ජනතාවට පුළුවන් ජනතාවට තීරණය කරන්න පුළුවන් ඇයි අපි මෙහෙම කරන්නේ මේ ධර්ම ඉස්මතු කරන්න අදහසක් දරන්නේ අයිසු කුස්සාය. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාට තියෙන්නේ අපි හිතන ඔබ ධර්ම ඉස්මතු වෙනවට කැමති නැහැ. එහෙනම් මේ සාකච්ඡාවට එන්න. හැබැයි මගාරින ඔක්කොම අපි දකිනවා. මගාරින ඕනා නිර්මල ධර්ම ඉස්මතු වෙනවට කැමති නැහැ. හරි අපි අධර්මයක් කියනවනම් ඒත් ඉදිරිපත් වෙන්න. එහෙමයි සල්ස. අනිවාර්යයෙන්. අපි අධර්මයක් කියනවනම් ඒත් ඉදිරිපත් වෙන්න. ඉදිරිපත් වෙලා දැන් අධර්මයේ මර්ධනය කරන දැන් උපසම්පදා භික්ෂුවකට අර ශික්ෂාපදවල තියෙනවා යම් භික්ෂුවක් අධර්මයක් කියනවනම් ඒ භික්ෂුවට ඒ කියන්නේ ඒ සමග නිහඬව හිටියොත් ඇවතක් වෙනවා ඒ භික්ෂුවට මං හිතන්නේ. එහෙනම් අන්න ඒකත් ශාසනයට කරන ලොකු උපකාරයක්. ඒක අපිටත් කරන ලොකු උපකාරයක්. එහෙමයි. අපිටත් කරන ලොකු උපකාරයක්. අපි කියන්නේ අධර්මයන් නම් පුළුවන් නම් සූත්‍රෙන් පෙන්නන්න. හැබැයි අපි සූත්‍ර වලින් ප්‍රශ්න අහනවා. එන ස්වාමීන් වහන්සේලා ඔක්කොම සූදානම් වෙලා ඉන්න ඕන. අපි සූත්‍ර වලින් ප්‍රශ්න අහනවා. අපි දන්නේ ওই ස්වාමීන් වහන්සේ සූත්‍ර දේශනාවෙන් මේ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. ප්‍රධාන කාරණේ ඔය කවුද අලව්වේ අනුමදස්සී හාමුදුරු. අපි ওই ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරා. ඒ අපි අහන ප්‍රශ්නට සූත්‍ර දේශනාවෙන් උන්වහන්සේට උත්තර දෙන්න බැරුණාට පස්සේ ඔන්න උන්වහන්සලා අපිට මේ අපි වටේ එක්කගෙන යනවා. එක වටේ එකගෙන ගිහලා එක්කෝ මොකක් හරි එක්කෝ ශ්‍රද්ධාව නැහැ කියයි එක්කෝ ගුරු ගෞරවේ නැහැ කියයි අරක නැහැ කියයි මේක නැහැ කියයි අර ප්‍රශ්නේ එහෙමමයි අපි අර යන්නේ කොහෙද මල්ලේපොල් කියනවා ඒ නිසා මේක එක එක දේවල් දාලා මගහරින්න එපා මගහරින්න නෙමෙයි මේකට කරන්න තියෙන්නේ ඒක ඒකෙදි නැත්තම් අපිට নানা ප්‍රකාර විදිහට චෝදනා කරලා ඒක ඒකෙන් මේ කාරණේ නෙවෙයි ඒක නෙවෙයි මේකදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ කළ යුත්තේ ශ්‍රාවකේ කලියුත්තේ එක්කෝ ස්වාමීන් වහන්සේලා කියා ආරාධනා කරන්න අපි මෙහෙම ධර්මයේ කියනවා අපි මේ කියන ධර්මයේ බුදුන් අදාළ ධර්මයට පටහැනි නම් ඕනම ස්වාමීන් වහන්සේනම සාකච්ඡාවට එන්න කියලා අපේ යෝජනාව ඒ ස්වාමීන් වහන්සේලාත් කරා සංසාර අවසරයි තව එක මතක් කරනවා මේ තව දෙයක් මතක් කරනවා අපි මේ මුල්ම සාකච්ඡාවදී අපි මතක් කරා කමෙන්ට් එකේ මතක් කරා ඉදිරිපත් වෙන්න ඔව් මේකට අපි මේක වැඩිදන් ඉදිරිපත් වෙන්න
ඉදිරිපත් නොවනත් අපි අනිවාර්යයෙන්ම නම් කියලා වීඩියෝ එකක් කරනවා කියලා. ඔව් අපි කමෙන්ට් බලන්න අවශ්‍ය නම් ගිහිල්ලා ඒවයි තියෙනවා. ඒක තමයි මේ දැන් කරන්නේ. මෙච්චර අපි මාසයක් බලන් හිටියා. ඉදිරිපත් වුණා අපි ගියා. අපි එනකොට කැමතිත් නැහැ සමහර අය. නිසා තමයි මේ දේ කරේ. දැන් අපි නම් කියලා කරන්නේ. පුළුවන් නම් ඉදිරිපත් වෙන්න. අපි ඔක අධර්මය කියලා ඔප්පු කරපෙන්නේ. සෝදු දිසන්තුලි. අපේ මේ සමිනස් දැන් ඇත්තටම දැන් මේ සාකච්ඡාව අපි විකාශනය කරාම දැන් සමහර අර ප්‍රේල්කාණ චන්දිමල් හඳුන බෞද්ධයාගේ අත්පොතවත් කියවලා නැති බෞද්ධයෝ ටිකක් ලංකාවේ ඉන්නවනේ මේ. දැන් ඒගොල්ලෝ කියන්න ගන්නවනේ අපි මොකක් හරි හාමුදුරුවෝ ගැන කතා කරලා සංඝ බේද කරනවා කියලා. ඒ කියන්නේ ගිහියොන්ට සංඝ බේද කරන්න බෑ කියලා නොදන්න හරක් ටිකක් ඉන්නවා තමයි බෞද්ධයෝ කියලා හිතාගෙන ඉන්නේ. ඒතර ඒගොල්ලෝ ඒ හරක් කියන වචනේ පාවිච්චි කරනවා මම ඒගොල්ලන්ට ඒගොල්ලෝ අන්සබ්ස්ක්‍රයිබ් කරලා ප්‍රශ්නයක් නැහැ. පොදේ හරක්ම තමයි ඇත්තනම නිකන් හරක් නෙමෙයි ඉම්පෝර්ටඩ් හරක්. අපේ හැමෝම දැන් ඔබanse වික්ෂුන් වහන්සේනමක් කියලා ඔබanse කියන්නකෝ දැන් මේ ඒ ඒ ඒ ඍෂභයන්ට උත්තරයක් හැදි මේ ගිහියන්ට සංඝ බේද කරන්න බෑ කියලා නොදන්න හරක්ට මොකද අපි කියන්නේ දැන් මෙන්නත අනිවාර්යෙන් මේක දාපු ගමන් එහෙම කමෙන්ට් එකක් එනවා මේක මේ සංඝ බේද කතාව. ඔව්. ඒක ඇත්තින්ම ඒ කට්ටිය නිර්වුල් ධර්මඥානයක් නැති නිසා ඒ කියන්නේ හරින් මෙහින් ඇහිඳගත්ත බණ ටිකක් නිදන්නේ ගොඩක් අය. එහෙමයි. ඒ නිසා කියන ගොන් කතාව. ඒක ඇත්තින්ම යා ඒක ඒ ඉන්දිකතරවත් මහත්තයා කිව්ව කාරණේ හරි. ඒක යා කියන ගොන් කතාවක් එහෙම ගිහි කෙනෙකුට සංඝ බේදේ කරන්න බෑ. එහෙමයි. ධර්ම සාකච්ඡාවකදී ධර්මියම් අර්ථයක් කතා බහ කිරීමෙන් ඒ සාකච්ඡාවට එන්න ඔබ වහන්සේ ඉදිරිපත් වෙන්න කියන එක සංඝ බේදයක් නෙවෙයි. එහෙමයි. එතකොට ඒක මේක ඇවිල්ලා මේක තමයි මේ යුගේ වෙන්න ඕන දේ. මේක තමයි දැන් අපි අර සංඝ වේදක් අන්දකේ හැටියට උපසභි ගිහියෙකුට නෙමෙයි සාමාන්‍ය භික්ෂුවකටවත් සංඝ වේදානන්තරි බව කර්මය කරන්න බෑ. ඒක උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට කරන්න පුළුවන් කියලා. එහෙමයි. ඒක මේ මේකෙදි අපි මේ කියන්නේ මේ ඕක අනවශ්‍ය විදියට ওই වචන දාලා මේකේ මග අරින්න පුළුවන් කෙනෙකුට. එහෙමයි. ওই වගේ වචන දාලා තවත් වචන දාය. එහෙමයි. තවත් වචන දාලා මිනිස්සු බය කරලා ආවුවට යන්න හොඳ නෑ. මේක නෙමෙයි කළ යුතු. මේ අපි සාකච්ඡා කාලින ධම්ම සාකච්ඡා. එහෙමයි. නේ? අපි ධර්ම සාකච්ඡා කරමු. එහෙමයි. ස්වාමීන් වහන්සේලා අපිට ආරාධනා කරන්නේ. අපි සුවඳ මේක පිළිගන්නවා. නැත්නම් ඕන වෙලාවක පතන කන් ධාරණ සේනාසනට වඩින්න. එහෙමයි. අපි දානි ටික සකස් කරලා ගිලම්පස ටික සකස් කරලා අපි කැමැති සාකච්ඡා කරා. එහෙමයි. අපි කියන්නේ ඇයි මේ සාකච්ඡා කරන්නේ? ලෞතුරා ධම ඉස්මතු කරන්නනේ. අපිට ඉස්මතු වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේක නැත්තම් කියන්නේ මේක ප්‍රසිද්ධ වෙන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම අවශ්‍යතාවය මේ කරන්නේ තවහන්සේ තපෝණේට එහෙම කතා කරලා මේ මාධ්‍ය නැතුව පුද්ගලිකව කතා කරන්නත් අවස්ථාවක් කිල්ලවන්නේ නේද? ඔව්. අපි ගෝ අපිට මාධ්‍ය අවශ්‍ය නැහැ ස්වාමීන් වහන්සේ අපි නිකන්. ඔබවහන්සේලා ඕනේ මගේ ඔබවහන්සේලා හිතන මතය හරි කියලා එක්කෙනෙක්ට හරි පැහැදිලි කරන්න. ඒ කියන්නේ අපි අහිංසක උත්සාහයක් තමයි මේ දේශනාවේ තියෙන මෙන්න මේ අර්ථය කියලා. එහෙමයි. දේශනාවේ තියෙන බුදුහාමුදුරු දේශනා කළේ දුක්ඛ දුකට හේතුව ඒ හේතුව නිරුද්ධකන මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍ය මේක අත්දැකීමක් කරගන්න පුළුවන්. මේ අධ්‍යක්ීම ලබන අධ්‍යක්ීමටපත් වෙන ඔහුගේ නැතිවීම එහෙමයි කිසිම බුද්ධ දේශනාවක නැහැ මේක මේ හිතන මතයක් නෙමෙයි මේ දේශනාවේ තියෙන දේශනාවේ තියෙන මතය මතුරන්න උත්සාහ කරන්නේ ඒක අන්නේ දේශනාවේ බොහෝ තැන් වලින් කතා බහ වෙන්නේ නැති බොහෝ භික්ෂුන් වහන්සේලාගේ බණට කියවෙන්නේ නැති මෙන්න මේ ධර්මයේ අර්ථයක් තියෙනවා මෙන්න මේ අර්ථේ අපි කතා බහ වෙන අපි හැමෝම දැන් අපි බලමු දැන් ඉදිරියේදී කොහොමද මේකට අපිට ලැබෙන ප්‍රතිචාර කියලා සහ හැබැයි දැන් අපි මාතේක අපි මේකත් කියනවා දැන් යම් විදියකින් අපි හැමෝම දැන් කවුරු ස්වාමීන් වහන්සේ නමක් කිව්වොත් ඔබ වහන්සේලා එක මූණ බුණ සාකච්ඡා කරන්න අකමැති හැබැයි පෞද්ගලිකව උත්තර දෙන්න කැමතියි කියලා අපිට ඒකටත් අවකාශ රසවද වෙනවා අපි හැමෝම ඔබවහන්සේ පොයින්ට් ඔව් අනිවාර්යෙන් අපි මේ ස්වාමීන් වහන්සේලා කැමැති මොන ආකාරයෙන්ද ඒ ආකාරයෙන් අපි සාකච්ඡා මොනොත් නැවත අවස්ථාවක වහන්සේලා ඒකට උත්තර දෙන්න පුළුවන් මේ 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 මාධ්‍ය අවකාශය හරහාම නේ එහෙම නෙවෙයි මාධ්‍ය හරහා නැත්නම් මොකද මාධ්‍යට ඇවිල්ලා නිකන් පාළු ගෙදර ඒ ස්වාමීන් වහන්සේ ඉදලුවක් කියනට වඩා අපි මේ සාකච්ඡා දැන් ඉන්දික මහත්තයා වහන්සේ කියන්නේ මූණට මූණ මේ දෙපාර්ශ්වයෙන් සාකච්ඡාවකට අරගෙන යන්නේ මාධ්‍ය අවශ්‍යතාවයක් නැහැ අපි කරන්නේ ධර්ම වතුරන්න ක්‍රමයක් තමයි මේ හොයන්නේ දැන් අපි කෙනෙකුට පුළුවන් කමෙන්ට් දාලා මේ මොනවා හරි විකාරයක් කරන්න ඉතින් ඒකට අපිට මේ කමෙන්ට් දාලා ඉන්න කාලයක් නැහැ අපි කැමති මේ කමෙන්ට් දාන අයට එන්න සාකච්ඡාවට එහෙමයි එයි එහෙම සාකච්ඡාවට එන්න පුළුවන් කමෙන්ට් දාන අයට කියන්නේ අදහස් ඉදිරිපත් කරන අයට කියන්නේ මේ මේ ධර්මයේ වැරද්දක් තියෙනවා ඔබ ස්වාමීන් වහන්සේලාත් එක්ක ඉන්න එහෙමයි අපි සාකච්ඡා කරමු ධර්ම සාකච්ඡාවන්නේ මේක මේ අර මේ හැංගි හොරා ගහන්න දෙයක් නෙවෙයිනේ එහෙමයි එයා ඉදිරිපත් වෙන්නකෝ එනේ ඉදිරිපත් වෙලා අපි සාකච්ඡා කරමු එහෙමයි අන්න ඒක තමයි මම හිතන්නේ ඒක තමයි නිවැරදි ක්‍රමය ඒක ඒතකොට කවුරුත් දැනගන්නවා එක මේසයක් එහෙමයි එක සාකච්ඡාවක් සාකච්ඡා මණ්ඩපයක මණ්ඩපික අපි සාකච්ඡා කරමු එතකොට මූණට මූණ පුළුවන් නේ නැත්තම් කිනුගල දැන් අපි මෙතින්දි කියන්නේ මේ ස්වාමීන් වහන්සේ අපිත් එක්ක හිතවත් මේ ස්වාමීන් මේ දැන් අපේ ඔය නන් සඳහන් කළ බොහෝ ස්වාමීන් වහන්සේලා අපිට බොහෝ උපකාර කරපු ස්වාමීන් වහන්සේ
බොහෝ උපකාර කළ තිනු. කිරිබත්ගොඩ ඥානන්ද ස්වාමීන් වහන්සේ අපිට මහා උපකාරයක් කළ තිනු. බොහෝ උපකාරයක් කළ තිනු. අපි කිරිබත්ගොඩ ඥානන්ද ස්වාමීන් වහන්සේ මගේ හිතේ ලොකු ආදර ගෞරවයක් තියෙනවා. අපි බොහෝ මට පෞද්ගලික මට බොහෝ උපකාර කළ තිනු. පෞද්ගලික අපේ ඥාතීන්ට උදව් උපකාර කළ තිනු. අපිට ධර්මයේ මුලින් ඉගෙන ගන්න අපිට ලොකු උපකාරයක් කළ තිනු. අපි ඒත් අපි නායක ස්වාමීන් වහන්සේගේ නම සඳහන් කළේ අපේ ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක කතා බහ කරන්න ලැබුණා ඒක අපිට රමණීය අවස්ථාවක් කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි ඒක බොහොම ආදර ගෞරවයෙන් පිළිගන්නවා. එහෙමයි. හැබැයි අපි කියනවා අපිට හැබැයි ඒ අපි ඒ ඇසුරු කළාට හැබැයි එතන යම් ධර්ම විකෘතියක් තියෙනවා. අපි ඒක කියන්නම් මෙල්ගෙන්නේ. එහෙමයි. ඒක වෙනම දෙයක්. අපි එතන ඒ තැන් වල වැඩි හිටියා. ඒ ස්වාමීන් වහන්සේලා ඇසුරු කළා. ඒ ස්වාමීන් වහන්සේලා අපිට අපූපස්ථාන කළා. ඒක වෙනම දෙයක්. අපි මේ කෙලෙහිගුණ අපිට තියෙනවා. ඒ ගෞරවය අපි ළඟ තියෙනවා. හැබැයි මේ කියන්නේ සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ දුක හටගන්නේ තණ්හාව නිසා කවුරු හරි කියනවා නම් දුක හටගන්නේ ඉපදීම නිසා. ඉපදීම නැත්තම් දුක නෑ කියලා කියනවා. අන්න එතන ධර්ම විකෘතියක් තියෙනවා. මෙන්න ඒකයි අපි මේ කියන්නේ. මං හිතන්නේ අපි හැමෝම ඉතාම හොඳ සාකච්ඡාවක් අද කෙරුණා. අර මං අර නිවරගෙන අපි වෙනම ප්‍රශ්න එකක් තියලා අපි වෙන දවසේ කතා කරමු. අර එතකොට අපි හැමෝම මේ අපේ ස්වාමීන් වහන්සේට මොකද්ද අවසානයක් වශයෙන් අපිට දැන් නෑ මගේ ඉතින් ඇත්තම අරමුණුනේ මේ ධර්මයේ සාකච්ඡා ලක් කිරීම. දැන් අවුරුදු ගානක් තිස්සේ අපි දෙනම ගොඩක් උත්සාහ කරනවා ඒකට. ඒ කියන්නේ අපි මෙහෙම එකක් නොකර ගියා නම් අපිව ගණන් ගන්නෑ. ගණන් හිතුවේ ඒක. දැන් මගරින්න බෑනේ කාටවත්. දැන් අපි සාකච්ඡා කියන්නත් අපි එක සාකච්ඡා කරනවා ඒ කියන්නේ වාඩි වෙනවා. මේකට අපි මේ වීඩියෝ කරේ ප්‍රධානම මොකද සමහර අය බලන්නේ එහෙමනේ. ඒ කියන අර ඒ කියන්නේ සමහර අය බලන්නේ ස්වාමීන් වහන්සේ බලනවා මේ වැඩි වස් කොහමද උපසම්පදා සාමනීරද මේ ස්වාමීන් වහන්සේ බල කවුද ඇසුරු කරන්නේ උන්ව බලන්නේ අර ලෙඩේ මට මම ලෙඩෙක් නම් මගේ ලෙඩේට බෙහෙත අරන් එනවනම් බෙහෙත අරන් එන කෙනා මොන කුලෙයිද එයා කළුද සුදුද ලස්සනද මෙයාට මොනවද තියෙන මේ මොන විශ්වවිද්‍යාලෙට ගිහින් අපේ හන්ද ලංකාවේ ස්වභාවය අර හඳ පෙන්වෝර ඇඟිල්ල බලන එකක් නෙමෙයි ඇඟිල්ලේ නියපොත්තේ ගාලා තියෙන කියුටෙක්ස් එකේ අඩුව බලන එකක් ලංකාවේ තියෙන මේ වගේ එකක් තියෙන නිසා මේ මොන විශ්වවිද්‍යාලෙට ගිහින් තියෙන්නේ මොනෝ දේවයයි ඔන්න ඌ බලන්නේ මේ කියන දේ දේශනාවට ගැළපෙනවද නැද්ද කියලා නෙමෙයි බලන්නේ අර වගේ එහෙම නේ සනස් කියන්නේ මං හිතන්නේ අපි හැමෝම මේක ඉතාම හොඳ විවෘත ආරාධනාවක් වෙයි දැන් උන්වහන්සේලාට මං හිතන්නේ මේ ඉන්දික මහත්තයෙන් අහනවා ඉන්දික මහත්තයා අපි මේ ආරාධනා කරපු එකේ ඔව් මේකේ කිසිම ස්වාමීන් වහන්සේ නමගේ චරිත ඝාතනයක් සිද්ධ වුණේ නැහැ. නෑ නෑ මේක විතරම පැහැදිලි. අන්න ඒක තමයි අපිට වෙන්න ඕනේ. කිසිම ස්වාමීන් වහන්සේ නමගේ චරිත ඝාතනයක් සිද්ධ වුණේ නැහැ. අපිට එහෙම අවශ්‍ය නැහැ. මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම අපිට උදව් උපකාර කරනවා. ඒ වැඩි වුණේ නැහැ. දැන් ක්‍රිස්තියානි කට්ටිය අර සංවාද වලට ඒක කතා කරාම ගුණානන්ද හැමදෙරෝ මේ පැනලා ගියේ නේද? ඔව්. අන්න ඒකම කියලා සංවාද කරානේ. ඔව්. මොකද බුදුරජාන් වහන්සේගේම නියෝගයක් තියෙනවානේ සුඤ්ඤම් පරප්‍රවාදං මේ සිංහනාදන නදද කියලා පරවාද සුන් කරන්න සිංහනාදන නගන්න කියලා. ඉතින් උන්වහන්සේලාට විශ්වාසයක් තියෙනවා නම් තමන් කියන එක ඇත්ත කියලා උන්වහන්සේලාට සිංහනාදන නගන්න හැකියාව මම හිතන්නේ මේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේක ඔව් තමන්ට තමන් කියන බණිතිකේ තමන්ට නිසකභාවයක් තියෙනවා නම් විවෘත වෙන්න එපා. එහෙනම් පැහැදිලි මේ ස්වාමීන් වහන්සේලාට මොකක් හරි වැට උඩ වගේ ඉන්නේ කියලා නිසකභාවයක් නැතුව ඒක කියලා. ඒ නිසානේ දැන් මේ සාකච්ඡාවට එන්නේ නැත්නම් ඒක නේද උපු වෙන්නේ. ඔව්. කවුරු හරි කෙනෙක් මේ විවෘත සාකච්ඡාවට මෙච්චර ආරාධනා කළා මෙච්චර කියලා මේ ස්වාමීන් වහන්සේලා පාළු ගෙදර වළම් බිනන වගේ එහෙම කරන්නේ නැතුව සාකච්ඡාවට එනෝනන්නේ හොඳ. එන්නේ නැත්නම් උපු වෙන්නේ මොකද්ද? එන්නේ නැත්නම් උපු වෙන්නේ මේ ස්වාමීන් වහන්සේලා ඒ එන්නේ තියෙන යාන නානක් ප්‍රකාර හේතු කියයි. එක්කෝ දුර වැඩි කියයි එක්කෝ මොකක් හරි හේතුවක් කියයි. මේ කිසිම හේතුවක් කියලා මේක මගහරින් නැති වෙන්නේ අපි සාකච්ඡා කරමු. එහෙමයි. සූත්‍ර දේශනාස්. එහෙමයි. හොඳයි අපි හඳුනි මක්තේ ඔබ වහන්සේ ඉතාම වැදගත් කාරණා ගණනාවක් කතා කරා. අපි අනාගතයට ඉඩ තියමු. මේ සංවාදයෙන් පස්සේ කොයි විදිහටද මේ අපි බලාපොරොත්තු වෙන මේ යෝජිත සංවාදය දිගහැරෙන්නේ කියලා අපි එදහා බලන් ඉමු. නමුත් මගේ නිරීක්ෂණය අනුව මට අවසානයක් වශයෙන් එක දෙයක් කියන්න පුළුවන්. මේ තේරවාදී සූත්‍ර පිටකය යමෙක් ඇත්ත කියලා පිළිගන්නවා නම් මුල් නිකාය හතර එවැනි කෙනෙකුට ඔබ වහන්සේලාගේ මතය බිඳින්න පහසු නෑ කියන එක තමයි මගේ දැනට නිරීක්ෂණය. මම දැන් මේ සාකච්ඡා කළොත් මම ටිකක් ගැඹුරු අධ්‍යයනයක් මේ සම්බන්ධව නැවතවතාවක් කරා. ඒකෙන් මට තේරෙන එක තමයි තේරවාදී සූත්‍ර පිටකයේ පමණක් සත්‍යය යමෙක් පිළිගන්නවා නම් මහායාන ඇතුළු අනිත් බුද්ධ ධර්මයේ අනිශාකාත් අතහැරලා අටුවාත් අතහැරලා පිළිගන්නවා නම්
ඒක පහසු නැහැ කියලා අපි බලන්නේ අපි හඳුනේ මේ මතය කවුරු හරි බිඳීද කියලා. එහෙම කැමති ස්වාමීන් වහන්සේ මක් කියනවා මේ සදාහන් කළ ස්වාමීන් වහන්සේලා අතර හෝ එහෙම නැතුණත් කමක් නැහැ. අපි සත්‍යාවිලොක් සැටියට ලැස්ති මේ නාලිකාව තුල ඊට ඉදහස ලබා දෙන්න. හොඳයි එහෙනම් අපි බොහොම පින් අපි හඳුනේ. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි.